සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අරඤ්ඤේ විහෙරන්තානං සන්තානං බ්‍රහ්මචාරිනම් ඒකබන්තං භුඤ්ජමානානං කේන වන්නෝ පසීදති අතේතං නානුසෝචಂತಿ නම් පයං පන්ති නාගතං පංචොම් සන්නේන යාපෙන්ති තේන වන්නෝ පසේදති අනාගතම් පජප්පාය අතීතස්සානුසෝචනා ඒතේන බාලා සුසන්ති නලෝව හරිතෝලුතෝති විහාරවාසී ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ සම්බුදාලෝක විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන ආගමික වැඩසටහන් වල මැදින් පුන් පොහෝදා වැඩසටහන සහභාගී වෙන අවස්ථාව අද උදෑසන මේ ධර්ම දේශනාවේ දායකත්වය උසලන ඒ චන්ද්‍රසේන උඩුනුවර මහත්මයාත් හේමා උඩුනුවර මහත්මියත් බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය ගිය ආදරණීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට විශේෂයෙන් ධර්මවර්ධන පියතුමාට පුංචි නෝනා මාතාවට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම කේඩේ කරලයින දෑබර මෑණියන්ට ඒ වගේම කේඩේ ජේමිස් මාමා ඇතුළු මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් මේ දාන මේ පින්කමේ දායකත්වය උසලනවා ඉතින් මේ නම් සඳහන් කළ ඇත්තන්ටත් ඔබ නමින් මියගේ යම් තාක් ඥාතින් වෙත්නම් ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් වීම සඳහාත් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් අපි තෝරාගත්තේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේන දේවතා සංයුත්තයට ඇතුළත් අරඤ්ඤ සූත්‍රය. සූත්‍රයේ නම තමයි අරඤ්ඤ. අරඤ්ඤ සූත්‍රය. මොන සූත්‍රයද? අරඤ්ඤ සූත්‍රය. මේ සූත්‍රය ආරම්භ වන්නේ දෙවි කෙනෙක් බුදුහාඳුරන්ගෙන් අසපු ප්‍රශ්නයක් සහ ඒ ප්‍රශ්නයට බුදුහාඳුර දීපු උත්තරයක් තමයි මේ සූත්‍රයට ඇතුළත් වන්නේ. පින්නතුනි ධර්ම දේශනා සම්බන්ධයෙන් අපේ සාකච්ඡා කරද්දී ත්‍රිපිටකයේ තියෙන හැම සූත්‍රයකම වගේ අපට දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙකුට යම් කිසි බණක් කිව්වොත් බුදුහාඳුර කරන ප්‍රකාශයක් තියෙනවා. මොකද ඒ ප්‍රකාශය සාදුකම් මනසිකරෝත කියලා. හොඳට සිහිනුවණින් කල්පනාවෙන් බණහන්න කියලා. ඒක ඉතාම වැදගත් කාරණයක්. ධර්මදේශනාවක් අහනකොට ඒ ධර්මදේශනාවේ මුලින්දන් අග යනකම්ම ඊටමත් විධිමත් පිළිවෙලකට තමයි බණක් කියන්නේ. ඇතැම් විට අපට ධර්මදේශනාව මගදී කල්පනාව එහෙම ගියෝතින්, නිින්ද ගියෝතින් ඇතැම් විට සම්බන්ධය ගිලිහෙනවා. එතකොට අපට නියම කරුණ අවබෝධ වෙන්නේ නැහැ. ඇතැම් විට
ධර්මදේශන අවසානයේ හුඟක් ප්‍රශ්න තියෙනවා අර නොතේරිච්ච තැන් වලින්. මතකයේ අර සිහිය නැතුව අපි හබු තැන් වලින් මතකයට ඊට පස්සේ ප්‍රශ්න නැගෙනවා. ඒ නිසා හොඳ කල්පනාවෙන් බණ අහන්න. එතකොට තමයි ඒ බණේ ප්‍රතිඵල තියෙන්නේ. මොකද පිනතුනේ අපි මේ බණ අහන්නේ සසර හුඟක් පින් කළා. ධර්මදේශන අහන්නට මේ වගේ ආගමික ජීවිතයක් ගත කරන්නට අපි සසර හුඟක් පින් කළා තියෙනවා. ඒ පින අපට අද තේරෙන්නේ නැහැ. ඒ පින තේරෙන්නේ පිනතුනි අපි මරණාසන්න මොහොතෙහි මරණාසන්න මොහොත ළඟුණු අවස්ථාවේදී අපට මතු ජීවිතයේ ඊළඟ ආත්ම භාවය මේ වගේ තැනකට මේ වගේ මනුස්ස ආත්ම භාවයකට මේ වගේ ආගමික වටා පිටාව සහිතව තැනක ඉපදෙන්න ලැබෙයිද කියලා කල්පනා කරවතින් තමයි එදාට තමයි මේකේ වටිනකම තේරෙන්නේ. අද අපට තේරෙන්නේ නැහැ මේක. පින්නතුනේ පොඩි කරුණකින් කුසලය පොඩ්ඩක් හරි අඩු වුණොත් එතැමිට අපට මනුස්ස ලෝකෙ අහිමි වෙන්න තියෙනවා. එතැමිට මනුස්ස ලෝකයට ආවත් ඊටම දුෂ්කර තැනකට යන්න පුළුවන්. එතැමිට මනුස්ස ලෝකයට ආව වෙන්න පුළුවන් ධර්මයේ නැති පළාතක ඉපදෙන්න පුළුවන්. එතැමිට මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවෙක් කියලා ඉපදෙන්න පුළුවන්. එතැමිට උපතින්ම අංග විකල වෙන්න පුළුවන්, කන් දෙක බිහිර වෙන්න පුළුවන්, ඇස් දෙක නොපෙනී යන්න පුළුවන්, මන්දබුද්ධික වෙන්න පුළුවන්. මේ වගේ අභියෝග ගානක් අපි පසුකල තමයි අද මේ මනුස්සාත්ම භාවයක් ලබා ගත්තේ. එනිසා පින්නතුනි, ඒ ලබාගත්තු මනුස්සාත්ම භාවයේ වටිනාම ප්‍රයෝජනය, වටිනාම ප්‍රතිඵලය අපි නෙලනවස්ථාවමයි. ඒකෙන් අපි හුඟා සතුටටපත් වෙන්න ඕන. අපේ ජීවිතේ අපි හුඟා වටිනා දේවල් ලැබලා තියෙනවා. අපේ මව්දමව්පියන්, ඥාතීන්, රූප සම්පත්තිය, අපේ දරුවන්, අධ්‍යාපනය, රැකිරක්ෂා, මේ හොඳ රටකට එන්න ලැබීම, මේ හුඟක් දේවල් අපි ජීවිතේ ලබලා තියෙනවා. නමුත් පින්වතුනි, මේ ඔක්කොම දේවල් එක පැත්තකින් දාලා මේ සද්ධර්මයේ කියන එකම කරුණ විතරක් අනිත් පැත්තට දැම්මොත් පින්වතුනි, මේ සද්ධර්මයේ කියන අපි ලබු ප්‍රතිලාභේ වටිනාකමේ බර වැඩි. ඒක වටිනාකම වැඩි. ඒ නිසා අපි හුඟක් සතුටටපත් වෙන්න ඕන අපි මේ ලැබපු ජීවිතය ගැන. ඒ ජීවිතය අපි ලැබපු වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ඒ සද්ධර්මයෙන් තමයි නියම ලෙසම අපට සතුට ලබන ක්‍රමය, දුකෙන් නිදහස් වෙන ක්‍රමය ගැන අපට සඳහන් කරන්නේ. උදාහරණයක් ගමු පින්නතුනි, අපි කියමු මේ ලෝකේටම අධිපති රජ කෙනෙක් ඉන්නවා කියලා. ඒ රජතුමාට ලොකු ලෙඩක් හැදෙනවා. මේ ලෝකේ මෛත්‍රී රජතුමාට ලෙඩක් හැදෙනවා. මාරාන්තික ලෙඩක්. මේ ලෙඩ හැදෙච්ච අවස්ථාවේදී නොඑක් වෛද්‍යවරුන් ළඟට යනවා. වෛද්‍යවරු හැම දිනෙකම කියනවා මේකට ප්‍රතිකාරයක් නැහැ කියලා. හැබැයි එක වෛද්‍යවරයෙක් කියන ප්‍රතිකාරයක් තියෙනවා. මොකද ප්‍රතිකාරය? රජකම අත්හැරලා වනගත වෙන්නට ඕන. වනගත වෙලා කැලේ තියෙන කොළ දිගටම අනුභව කරන්න ඕන කියලා. මෙහෙම වෛද්‍යවරයෙක් කිව්වොතින් මේ රජතුමා මොකද කරන්නේ? රජකමේම දිගටම ඉන්නවද? රජකම අත්හැරලා වනගත වෙලා ජීවිතේ බේර ගන්නවද? ඔව්, එයා වනගත වෙලා රජකම අත්හැරලා වනගත වෙලා අර කියන විදිහට ඉන්නවා. එහෙම හිටියත් ඒ රජතුමාට පුළුවන් ද සදාකාලිකව ජීවත් වෙන්න? සදාකාලිකව ජීවත් වෙන්න බෑ. ටික කලකට මරණය කල් දමා ගැනීම විතරයි කරන්නේ. ටික කලකට විතරක් ලෙඩෙන් සුවයීම විතරයි කරන්නේ. අවුරුදු කිහිපයකට විතරක් මේ ලබන සුවය සඳහා මුළු රාජ්‍යයක්, මුළු ලෝකෙට තියෙන අයිතිවාසිකමේ අත්හැරියා. පින්නතුනි, අපේ ජීවිතය ගැන බලන්න. අර රජතුමාට මුළු රාජ්‍යම අත්හරින්න පුළුවන් නම් තමන්ගේ ලෙඩේ සුව කරගන්න. පින්නතුනි, අපට මුළු සසරගත ජීවිතේම ලෙඩ දුක් වලින් මරණයන්ගෙන් නිදහස් වෙන්න මේ ධර්මය අපට ඇසෙද්දී, මේ ධර්මය අපි ශ්‍රවණය කරද්දී අපට එහෙනම් මොනවද අත්හරින්න බැරි? අපට මොනවද එහෙනම් අත්හරින්න බැරි? අපට ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන් වෙන්නට ඕන අපි බුද්ධිමත් නම්, අපි සසර ස්වභාවය ගැන දන්නවනම්. අපට කාලය නැහැ, අපට වැඩ වැඩි, ඒ කිසිම කතාවක් අපට මේ ධර්මයේ ළඟදී කරන්න බෑ.
ඒ තරම් වටිනා දෙයක් තමයි අපට මේ ලැබිලා තියෙන්නේ. ඒක උදාහරණයක් විතරයි අපි සඳහන් කළේ. පින්තුණේ ඒ ධර්මයේ වටින්නේ ඒ ධර්ම අපි හොඳට ශ්‍රද්ධාවෙන් අහුවදින්. ඒ බණ වටින්නේ ඒ ධර්මයේ තියෙන ඉතාම වැදගත් කරුණ මොකක්ද කියලා තේරුම් ගත්තොතින්. ඒ ධර්මයේ වටින්නේ ඒ ධර්ම අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොතින්. ඒ ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව, මෙලවදීම ධර්මයේ ප්‍රතිඵල පේනවා, මෙලවදීම වැඩි කල යන කලින් මේ ධර්මයේ ප්‍රතිඵල දකින්න ලැබෙනවා කියන විශ්වාසය තමන්ගේ ජීවිතයට එන්නේ මේ ධර්ම පිළිපදින්න අපේ පටන් ගත්තු මොහොතේ පටන්ම. මේක තමයි පින්වත්නි ලෝකේ අපි ලබපු දේවල් වලින් ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේ. දැන් බුදුහාඳුරන්ගේ කාලයේ සමහර අය බුදුහාඳුරන් ඇවිල්ලා ප්‍රශ්න කළා. කොමක්ද ප්‍රශ්න කළේ? බුදුහාඳුරනේ ඔබ වහන්සේ මේ මිනිසුන්ට බණ කියනෝ බොහෝම ඈත කාලයකට ප්‍රතිඵල තියෙන දෙයකට මිනිසුන්ට මේ ඉක්මනට ලබා ගන්න තියෙන දේවල් වල ප්‍රතිඵල පරකු කරනවා කියලා. බුදුහාඳුර සඳහන් කළා ධර්මාශ්‍රවණය කරලා ඒ ධර්මයේ පිළිපැදීම තමයි ජීවිතේ ලබන්න පුළුවන් ඉක්මන්ම ප්‍රතිඵලදායි දේ කියලා. මේ පින්නතුන්ට ඒක හිතලා තියෙද? අපේ හිතේ තියෙන මානසික පීඩා දුරු කරන්න පින්නතුනි මෙහෙදාම හරියට පිළිපැදලා දවසින් දෙකෙන් අපට ප්‍රතිඵල දකින්න පුළුවන්. නමුත් බලන්න පින්නතුනි අපි ජීවිතේ ලැබපු දේවල්, අපි ලැබපු අධ්‍යාපන සුදුසුකම, එක උපාධියක් ලබන්න අපි අවුරුදු කීයක් කැප කළාද? අඩුම ගානේ අවුරුදු 15ක් 20ක්නේ. පාසල් යාම කාලින්දලම අවුරුදු 20ක් විතර එක උපාධි සාතියක ලබන්න විතරක් අපි කාලය කැප කළා තියෙනවා. අපේ දරුවෙක් ලබන්න, ගෙයක් හදන්න, ගෙයි ඉඩම ඒවට ගිහපු වියදම් ටික ගෙවන්න ඇතැම් විට ජීවිත කාලෙම අපි වියදම් කරනවානේ. පින්තුනි ඒ සියල්ලම අතොරින් ඉක්මන්ම ප්‍රතිඵලදායී දේ තමයි මේ ධර්මය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළේ අනිත් ලෝකේ හැම දෙයකම ප්‍රතිපද ප්‍රතිඵල කාලිකයි. හුඟක් කල් ගත වෙනවා. මේ සද්ධර්මයේ තමයි අකාලික දේ කියලා. ඒක ඊටාම වැදගත් කාරණයක්. අද අප සඳහන් කරන්නට බලාපොරොත්තු වන සූත්‍රය සඳහන් වන්නේ කොහේද? සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තේහි අරඤ්ඤක සූත්‍රය. අරඤ්ඤ සූත්‍රය. අරඤ්ඤ කියලා කියන්නේ කැලේ කියන එක, වනාන්තරය කියන එක. නැත්නම් විවේකී පරිසරය කියන එක. දිනක් බුදුහාඳුර වෙත ආපු එක්තරා දෙවියෙක් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. අරඤ්ඤේ විහරන්තානං සන්තානං බ්‍රහ්මචාරිනං ඒකබත්තං ගුඤ්ජමානානං කේන වන්නෝ පසීදති කියලා. මේ දෙවියට ලොකු ප්‍රශ්නයක්. මේ දෙවිය බුදුහාඳුර හමු වෙන අවස්ථාවේ ඊට කලින් දවසේ බුදුහාඳුර සැතපෙලා තියෙන ගහක් මුල ගහක් යට. නමුත් බුදුහාඳුර හරිය සතුටින් ලස්සනට ඉන්නවා. මෙහෙම ලස්සනට ඉන්නකොට මේ දෙවිය කියනවා දිව්‍ය ලෝකයේ දිව්‍ය විමානවලින් අපටත් වඩා ඔබ වහන්සේ මේ දවසට එක වේලක් වළඳලා මේ ගහක් යටින් ඔබ වහන්සේ හරිම සතුටින් ඉන්නේ, හරිම ලස්සනයි. ඇයි මේ ලස්සනට මේ සතුටට හේතු ඇයි කියලා ඇහුවා. මේ දෙවිය බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කරනවා. පින්තුනි බුදුහාඳුරන්ගේ කාලේ විශේෂ ලක්ෂණයක් තමයි බුදුහාඳුරොත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් දෙසත් බලපු බොහෝ අන්‍ය ආගමික අය කියපු කාරණයක් තමයි. වෙනත් ආගමික අය හුඟක් දුර්වර්ණ වෙලා, ඈලි මෑලි වෙලා, මුහුණේ ප්‍රසන්න භාවයෙන් නැති වෙලා මේ ප්‍රතිපත්ති පුරණ යුගයට ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් අනිත්‍යතාවය වැනි ඉතාම ගැඹුරු දර්ශනයක් දේශනා කරද්දී ඉතාම ප්‍රසන්නව, ඉතාම සතුටෙන්, ඉතාම ලස්සනට මූණෙහි පැහැපත් භාවයක් සහිතව ඉන්නවා නේද කියලා. මේක බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක්. අනිත්‍යතාවය නැමැති, හේතුඵල ධම නැමැති ඉතාම ගැඹුරු දර්ශනයක් දේශනා කරන මේ ධම පිළිපදින අය, ඒ වගේම දෙතිස් කුණපේ අසුබය, ඒ වගේම පඨවියාපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප ආදී මේ ඊටාම ගැඹුරු ධර්ම කාරණා පිළිපදින ඒව ප්‍රායෝගිකව වඩන මේ ඇත්තන් මෙච්චර ලස්සනට ඉන්නේ ඇයි කියලා. දැන් මේ දෙවියත් එහෙම තමයි ප්‍රශ්න කළේ. බුදුහාඳුරෝ ඒකට උත්තරයක් දෙනවා. අතීතං නානුසෝචಂತಿ නප්ප ජප්පන්ති නාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති කියලා. මම අතීතය ගැන දුක් වෙන්නේ නැහැ. අතීතය ගැන පසුතැවෙන්නේ නැහැ. අනාගතය ගැන ලොකු ප්‍රාර්ථනා නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමාණයෙන් යැපෙනවා. වර්තමාන මේ මොහොතෙහි නුවණින් වාසය කරනවා. තේන වන්නෝ පසීදති. අන්න ඒ නිසා තමයි මේ වර්ණය පැහැදෙන්නේ සතුටටපත් වෙන්නේ කියලා. ඊළඟට දේශනා කරනවා අනාගතප්පජප්පාය අතීතස්හානුසෝචනා ඒතේන බාලා සුස්සන්ති නලෝ වහරිතෝලුතෝ. අනාගතය ගැන ලොකු ප්‍රාර්ථනා කරන අතීතය ගැන පසුතැවෙන අය අනුවන අය හරියට අවුවෙදාපු ලා බටදල්ලක් වගේ ලා බට ගොබයක් වගේ බොහෝම ඈලි මෑලි වෙලා දුරු වර්ණ වෙලා ඇඹරිලා ගිහිල්ලා තියෙනවා කියලා. මේ පින්තුන් දන්නවන්නේ බටගස්. බටගස්වල ලා ගොබය අතින් උනත් කඩන්න පුළුවන් සුදු පාටට තියෙන්නේ. අන්න ඒ බට ගොබයක් හැඩලා අවුවේ දැම්මොත් මොකද වෙන්නේ? ඕ මැලවිලා දුඹුරු පාට වෙලා ඒක ලස්සන නැති වෙනවනේ. අන්නේ වගේ තමයි පින්තුනේ හරියට වර්තමානයේ ජීවත් වෙන දන්නේ නැති අයගේ ජීවිතත් මෙන්න මේ වගේ කියලා. අපේ තියෙන මුහුණේ ලස්සන නැතිවන්නේ ඔළුවට ලොකු බරක් එන්නේ අපි වර්තමානයේ ජීවත් වෙන්න දන්නේ නැතිකම නිසා. පින්තුනි ලෝකයේ බොහෝ දර්ශන වලින් බොහෝ විද්වතුන් බොහෝ විද්‍යාඥයන් වර්තමානයේ ජීවත් වෙන්න කියලා කියනවා. හැබැයි ඒ බොහෝ දෙනා කොහොමද වර්තමානයේ ජීවත් වෙන්න කියලා කියන්නේ? අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, මේ මොහොත විතරක් ඉන්න කියලා. බුදුදහමේ එහෙම අනුශාසනාවක් කරනවද? බුදුහාඳුර කියලා තියෙන අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා. පිනුතින හොඳට මතක තියාගන්න, බුදුදහමයි අනිත් දර්ශන අතර වෙනස මේක. බුදුහාඳුර කවදාවත් කියලා නැහැ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා. ඔබට අතීතය අමතක වෙනවා නම් අනාගතය අමතක වෙනවා නම් ඒක ලොකු වැරදීමක්. එහෙම අමතක වෙනවා නම් ඒකෙන් ඔබේ හිතේ කෙලස් වැඩි කියලා. සම්මා සතිය නැහැ කියලා. බුදුදහමේ ප්‍රධානම අනුශාසනය තමයි සතිය, සම්මා සතිය දිනු කරන්න කියන එක. සතිය දිනු කරන දිනු කරන්න මොකක්ද ඇතිවන වෙනස? ඔබ ප්‍රඥාවත් දිනු වෙනවා. සිහිය සතිය දිනු වෙන නැතිවෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. සාමාන්‍ය මතකේ නෙවෙයි. කුඩා කාලේ කටාම දේවල් මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මව්කුසේ හිටිය කාලෙත් මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඕනනම් අභිඥා වැඩුවොත් මහා කල්ප 500ක් ආපස්සට සිහි කරන්නත් පුළුවන්. එතකොට දහම වඩන කෙනාගේ නම් මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි, යාට අභිඥා ලැබුවොත් අනාගතය ගැනත් කියන්න පුළුවන්. දැන් බුදුහාඳුරු සුපර් බුදු රජතුමා මිය ගිහිල්ලා ඉපදෙන තැනත් කලින්ම කිව්වා. අනාගතය දකින්නත් පුළුවන්. එහෙනම් පින්නතුනි අනාගතයේ අතීතය අමතක කරන්න කියලා නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් කියන වර්තමානයේ ජීවත් වීම කියලා කියන්නේ නම් මොකද්ද? වර්තමානයේ ජීවත් වීම කියලා කියන්නේ මොකද්ද? හා? පොණුවනේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? හොඳ අවධානයෙන් ඉන්නවා. බොහොම හොඳයි. පින්නතුනේ එක ළඟින් යන තේරුම් තියෙන වචන කීපයක් තියෙනවා. එකක් තමයි සතිය, අනෙත් එක සම්පජඤ්ඤය, අනෙත් එක යෝනිසෝමනසකාරය. මේ තුනම බොහෝ විට එකෙන් එකට යන්නේ. හැබැයි මේ තුනේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ, යෝනිසෝමනසකාරය කියලා කියන්නේ කෙලෙස් ඇති නොවන විදියට හිතන ආකාරය, හිතන විදිය. හිත ආරක්ෂා වෙන විදියට හිතන ක්‍රමය තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. පින්නතුනි මේ තුනෙන්ම කරන්නේ මොකද්ද?
අපේ හිතට සාධාරණීෂ්ඨ කිරීම. අපේ හිත ආරක්ෂා කිරීම. අපේ හිත ලස්සන මලක් වගේ හිතට කිසිදු කෙනෙකුට බාධාවක් නොවන විදියට හිත ශක්තිමත් කිරීමයි මේ තුනෙම කරන්නේ. මේ තුන වඩපු තරමට තමයි පිනතුනි අපි අපට සැලකුවා වෙන්නේ. අද අපි කොහොමද අපට සැලකන්නේ? අද අපට සැලකනවා කියලා කියන්නේ අපි කැම ටිකක් දෙන එක, රූපේ පිරිසිදු කරන එක, දරුවෝ හදන එක, ගේ දොර හදන එක, වාහන ගන්න එක, මේව තමයි අද අපට සැලකනවා කියලා කරන්නේ. පිනතුනි හැබෑ ලෙසම සැලකනවා කියලා කියන්නේ අපි අපේ හිතට සැලකන විදිය. මොකද පින්නතුනේ හිත තමයි අපිත් එක වැඩි කාලයක් ඉන්නේ. අපිට අනිත් දේවල් ඉතාම සුළු මොහොතයි ඉන්නේ. අඩු ගානේ අපේ ශරීරය බලන්න. අපේ ශරීරයක් Tamanට තියෙනවා කියලා දවසට කොච්චර වෙලාවක් හිතනවද? පින්නතුනේ හිතුවත් විතරයි තියෙන්නේ ශරීරය. සමහරලාට ශරීරයක් තියෙන දේවල් හිතෙන්නේ නැහැ. ශරීරයක් තියෙනවද කියලා හිතෙන්නේ ලෙඩක් වුණාම තමයි. එතකන් ශරීරයක් තියනවද කියලා හිතෙන්නේ නැහැ. පින්නතුනේ අපේ මනසින් තමයි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා හිත ලස්සනට මනස නිවැරදිව තියාගත්තු ප්‍රමාණයට තමයි අපේ සාර්ථකත්වය රඳා පවතින්නේ. පින්නතුනේ බුදුදහමෙන් ඉතාම නිවැරදි විදියට විස්තර කරනවා අපට දුක හටගන්නේ කොහොමද කියලා. අපිට දුක හටගන්නේ කොහොමද? සිතවිලි වලට බැඳීමක් ඇති වෙන්නේ ඇයි අපට? ආසාවක් ඇති වෙන්නේ ඇයි අපට? ඇලීම ගැටීම ඇති වෙන්නේ ඇයි අපට? භවය කියලා කියන්නේ මොකද්ද? ඉපදීම පිණිස කර්ම සකස් වීම බොහොම හොඳයි. ඉපදීම පිණිස කර්ම සකස් වෙන්නේ කොහොමද? අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? හොඳයි වෙනතුනේ ඔය ඔක්කොම හරි ඔක්කොම නිවැරදි. හැබැයි අපි හරියටම තේරුම් ගන්න ඕනේ මොකද්ද කියලා. අපි ඇත්තමිට වචන කියන්න අපිට අපි හුඟා බනහපු නිසා අපි දන්න වචන. හැබැයි අපි අවංකවම අපේ ජීවිත තුලම මේක දකින්නට ඕන. එහෙම වුණොත් තමයි අපිට හරියට ගැටලුවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනේ කල්පනා කරලා බලන්න අපිට දවසට වැඩිපුර හිතෙන්නේ මොනව ගැනද? පින්නතුනේ වෙන අපි දවසට වැඩිපුර කතා කරන්නේ මොනව ගැනද? කල්පනා කරලා බලන්න පින්නතුනේ අපි වැඩිපුරම කතා කරන්නේ කල්පනා කරන්නේ අතීත සිද්ධියක් ගැන. කෙනෙක් දැක්ක ගමම අපට මතක් වෙන්නේ මොකද්ද? ඒ කෙනා පිළිබඳව අපේ තියෙන අතීත අත්දැකීම. අපේ දරුවෙක් ගැන බැලුවම ගමන් අපට මතක් වෙන්නේ අතීතය. තැනකට ගියෝසින් මතක් වෙන්නේ අතීතය, නැත්නම් අනාගතය. අපට දවසට හිතෙන දේවල් වලින් පින්නතුනි හොඳට කල්පනා කරලා බලන්න කොච්චරනම් Tamanට අතීත දේවල් මතක් වෙනවද කියලා. සීට කීයක් විතරද? පින්නතුනි 75%ක් වැඩි, 80%කටත් වැඩි, 95%ක් විතරම අපට හිතෙන්නේ අපි අතීතයේ දැකපු, අහපු, බලපු, කතා කරපු දේවල් ගැන. එහෙම නැද්ද? එතකොට එහෙම අපි අතීතයේ දෙයක් ගැන හිතනකොට අපට හිතෙනවද දැන් මේ අතීතය සිහි කරනවා කියලා? අපට හිතෙන්නේ නැහැ. අපි අතීත සිද්ධියට එහෙම යනවා. ඒ අතීත සිදුවීම තුළ අපි ජීවත් වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි දුකේ හේතුව. අපි කොයි වචන කිව්වත් අපට කියන්න පුළුවන් අවිද්‍යාව නිසා කියලා, අපට කියන්න පුළුවන් තෘෂ්ණාව නිසා කියලා, අපට කියන්න පුළුවන් භවය නොදැනීම කියලා, භවය නිසා කියලා, භවතණ්හාව කියලා. මේ හැම දෙයකම පින්නතුනි අපට තේරෙන සිංහලෙන් කියනවා නම්, අපට දැනෙන විදියට කියනවා නම් අපිට වැඩිපුර දවසට මතක් වෙන්නේ සිහි වෙන්නේ අතීත සිද්ධීන් ගැන. අතීත සිද්ධීන් සිහිවීම වැරදිද? සිහි කිරීම වැරදිද? සිහි කිරීම වැරදි නැහැ පින්නතුනි. සිහි කරන්න හැබැයි
සිහිකරන කොට දැනගන්න දැන් වර්තමානයේ ඉඳගෙන අතීතයේ සිහිකරන බව දැනගන්න සිහිය දිනු කරගන්න. අතීතයේ සිහි කිරීම නෙවෙයි වරද. අතීතයේ සිහි කරන කොටම අපට නුවණක් තියෙන්න ඕන. දැන් අතීත සිද්ධියේ ජීවත් වෙනව නෙවෙයි වර්තමානයේ ඉඳගෙන අතීතය මතක් කරනවායි කියලා. එහෙම නැති වුණොත් අපිට මොකද වෙන්නේ? අපට දුක හට ගන්නවා. කවුරු හරි කෙනෙක් දැක්ක ගමන්ම බැනපු කෙනෙක් නම් දැන් මේ පිනතුණු කවුරුත් අකමැති කෙනෙක් මෙතෙන්ට ආව කියමු. මේ පිනතුණු මොකද වෙන්නේ? අපි කියමු අපේ රටට ලොකු හානියක් කරපු කෙනෙක් මෙතෙන්ට එනවා. ඉස්සරහට එනවා. ඕ අපට කේන්ති යනවා. ඇයි කේන්ති යන්නේ? අපි මේ පුද්ගලයාගේ අතීතයේ කරපු දේවල් ටික ඔක්කොම මතක තියාගෙන ඒ සිද්ධි ටිකේ දැන් අපි ජීවත් වෙනවා. ඇතැම් විට මේ පුද්ගලයාටවත් මතක නැව කළාද කියලා. අපි ඒ ටික ඔක්කොම රෙකෝඩ් එක එළියට අරගෙන ඒක ප්ලේ කළා. අපි ඒ ටිකත් එක්ක ජීවත් වෙනවා. පින්නතුනි මෙන්න දුක හට ගන්න හැටි. බුදුදහමේ මේකට කියන්නේ පින්නතුනි අතීතයේ යම් කිසි අත්දැකීමක් ඇති වුණා නම් බුදුදහමේ උපමාවක් කියනවා හරියට ඒක තමන්ට උලකින් යන්න වගේ කියලා. එක මොහොතක උලකින් ගැනීමක් විතරයි අතීත අත්දැකීමේ අමිහිරි අත්දැකීමක් කියලා කියන්නේ. ඒ අතීත අත්දැකීම සිහියෙන් සිහි නොකොලොත් මොකද වෙන්නේ? ඒ ඇනපු තැනටම නැවත නැවත තමන් උල ඇන ගන්නවා කියලා. තමන්ට අත්දැකීම තමන් අකමැති අත්දැකීම එක මොහොතක විතරයි එන්නේ. නමුත් ඒක නුවණින් සිහි නොකළොත් අයෝනසෝ මනසිකාරයෙන් නම් සිහි කරන්නේ මොකද්ද වෙන්නේ? එතෙන්ට තව තවත් අපි දුක් වේදනා ඇති කරගන්නවා. දැන් බලන්න කෙනෙක් අපිට බැන්න කියමු. අපි කියමු හාමුදුරු කෙනෙක් බණ කියන වෙලාවේදී මේ පින්තුණ අකමැති දෙයක් කියුණා කියලා. ඇතැමිට මේ අත්තන්ගේ හිතරි දෙන දෙයක් කියුණා කියමු බණකදී. ඇතැමිට ඒ හාමුදුරු දන්නේවත් නැහැ හිතරි දුනද කියලා. ඇතැමිට එහෙම හිතල කිව්වත් මතකත් නැහැ ඊට පස්සේ. මේ පිනතුන් ඒ හාමුදුරුව දකින වාරයක් පාසා මොකද වෙන්නේ? අරක මතක් වෙනවනේ. මතක් වෙලා අරකේ පීඩාව තමන්ට විඳිනවා තමන්. පිනතුනි මෙන්න දුක හටගන්න හැටි. ඒ නිසා බුදුදහමේ මෙන්න මෙතෙන්ට තමයි පිනතුනි සම්පූර්ණ පිළියම් යොදන්නේ. මේකට පිළියම් යොදන්න නම් බුදුදහමේ මොකද්ද කියලා තියෙන්නේ? යෝනිසෝ මනසිකාරයත් එක්ක තියෙන සම්මා සතිය දිනු කරන්න. සම්මා සතිය කියලා කියන්නේ පින්නතුනි මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන සතර සතිපට්ඨානය වඩන්න. මේ අතීත සිද්ධිය කියලා කියන්නේ පින්නතුනි එක මොහොතක පංච උපාදාන ස්කන්ධයක් හටගත්තා කියන එක. අතීත යමක් ඇසින් දැක්කා හෝ වේවා, කනෙන් ඇසුවා හෝ වේවා, නාසයෙන් ගඳ සුවඳ වින්දා හෝ වේවා, ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ ශ්‍රණිකව හටගෙන එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන අත්දැකීම නැවත වර්තමාණයෙන් අපට සති කියන චෛතසිකයක් තියෙනවා. සිහිය කියන එක ඒක චෛතසිකයක්, ඒක සිතුවිල්ල. අන්න ඒ thought එකට, අන්න ඒ සිතුවිල්ලට පුළුවන් අතීතයේ ඕනම එකක් නැවත සිහි කළ දෙන්න. මේ ආත්ම විතරක් නෙමෙයි, කල්ප ගානක් අතීත එකක් සිහි කළ දෙන්න පුළුවන් ඕන. ඒක හිතේ හැකියාවක්. හැබැයි එහෙම සිහි කළ දෙනකොට ඒක අර කලින් එකම මෙතෙන්ට ආව කියලා කියන්නේ නැහැ. කලින් සිතුවිල්ල බලපෑමක් තියෙනවා. හැබැයි මෙතන අලුතෙන්ම අලුත් සිතුවිල්ලක් විදියට මේ මොහොතේ දැන් මේ හටගන්නේ. මේක අලුත් මාධ්‍යකීම. පින්නතුනි දුක නැති වෙන්න නම් කරන්න ඕන අතීත සිද්ධි එතනම නිරුද්ධ වුණා. දැන් මේ වර්තමානයේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ඇතිවීම නැතිවීම එක අපි නුවණින් දකින්නට ඕන. මෙන්න මේක දකින්නයි පිනතුනි සම්මා සතිය කියලා කියන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකායනෝ භික්ඛවේ අයං මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. මේ එකම මාවතයි තියෙන්නේ දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න, ඥානෙ ලබන්න, දුකෙන් නිදහස් වෙන්න, නිර්වාණය සාක්ෂාත් කරන්න. ඒ මොකද්ද? සතිය දිනු කිරීම සතර සතිපට්ඨානය. පින්න තුනේ
එහෙනම් අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අපි ජීවිතයේ කොච්චර ජයග්‍රහණයට පත් වෙලාද කියන එක තීරණය කරන්නේ කොයිතරම් දවසට වාර ගානක් කොයිතරම් වේලාවක් අපි වර්තමානයේ ජීවත් වෙන්න දක්ෂද කියන කාරණය මත. අතීත සිද්ධියක් සිහි කරනකොට තමන් දැන් මේ අතීතය වර්තමානයේදගෙන සිහි කරනවායි කියලා පෙරපසු නොවේ තමන්ට දකින්න පුළුවන් නුවණක් ඇති කරන්න තමන් කොච්චරනම් දක්ෂද කියන කාරණය මතයි තමන්ගේ දක්ෂතාවය තීරණය වෙන්නේ. මේ දක්ෂතාවය පින්නතුන් සම්පූර්ණයෙන්ම සතුටත් එක්ක එකට අත්වල බැඳගෙන තියෙන්නේ. දුකෙන් නිදහස් වීමත් එක්ක එකට අත්වල බැඳගෙන තියෙන්නේ. පින්නතුනි තමන්ගේ දරුවන් එකට අත්වල බැඳගෙන හිටියා කියලා සතුට අත්වල බැඳගෙන ඉන්නේ නැහැ. තමන්ට උපාධි හුඟක් තිබුණායි කියලා උපාධි සහතිකට ඔක්කොම කාමරයේ බිත්තිවල ගහගෙන හිටියා කියලා තමන් සතුටත් එකට අත්වල බැඳගෙන ඉන්නේ නැහැ. තමන්ගේ දරුවෝ මොනුපුර මිනිබිරියන් ඔක්කොම ටික ගෙදර එක්කරගෙන ඇවිල්ලා ඒගොල්ලන් එක්ක සතුරු වෙමින් කෑම බීම කමින් සින්දු අහමින් හිටියා කියලා සතුටත් එක්ක අත්වල බැඳගෙන හිටියා වෙන්නේ නැහැ. ඔව් අපි ඇත්ත මේක කතා කරනවා ඉදිරියේදී අපි කතා කරනවා හොඳයි ඒක කිව්ව එක පින්නතුනේ දැන් අතීතේ දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කාරණයක් බුදුදහමේ කියනවා සංඛාර කොටස් තුනකට බෙදෙනවා පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර එතකොට අවිද්‍යාවෙන්ම හටගන්නේ පුඤ්ඤාවි සංඛාරත් තමන් රුවන්වැලි සෑලඟට ගිහිපු එක තමන්ට අයෝනසෝ මනසිකාරයෙන් සිහි කරන්න පුළුවන් පුණ්‍ය වැඩෙන්නේ කුසලයක් වැඩෙන එක හරි. නමුත් තමන් සසරේ ඉන්නේ. සැප විදිමින් සසර යන මාවතේ තමන් ඉන්නේ. හැබැයි තමන්ට සසරෙන් නික්මලා විද්‍යාවත්‍ය සංඛාරා විදිහට තෙන්දෙන්න පුළුවන් අර සතුටත් විඳිමින් දැන් මම රුවන්වැලි සෑලඟට යනව නෙවෙයි දැන් මේ අතීතයේ මං පින්කම ගැන මම මේ හිතම සිහි කරනවා කියලා අවිද්‍යාවෙන් නික්මලා හිතන්නත් පුළුවන්. නමුත් අපි හරියට ධර්මය දැන නොගත්තොත් අපි පින්කම් කළා වෙන පුළුවන් පින්කම් ගැන හිතනවා වෙන පුළුවන් ඒක පිනක් ඒක සුගතිගාමි වෙන හේතුවක් නමුත් සසරෙන් නිදහස් වෙන හේතුවක් නෙවෙයි. එනිසා පින්කම් ගැන සිහි කරන එක හොඳයි සිහි කරන්න එපා කියලා නෑ. හැබැයි පින්කමක් කළත් පින්කම සිහි කරනකොටත් අපි හිතන්නට ඕන නැවත මේ සිද්ධියට යනව නෙවෙයි දැන් ඒත් මගේ මනස මම මේ සිහි කරනවායි කියලා. පින්නතුනේ බුදුදහමෙන් තියෙන වටිනාකම මොකද්ද? අවිද්‍යාවෙන් හිටියොත් අපි පින්කම් වලදී විතරයි සතුටු වෙන්නේ. අපි අමහා අමහිරි අධ්‍යක්ීම් වලදී සතුටු වෙන්නේ දුක් වෙනවා. හැබැයි හරියට සිහියෙන් හිටියොත් හරියට යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් පිනේදී සතුටු වෙන්නත් පුළුවන්. තමන්ට ලැබෙච්ච අමහිරි අධ්‍යක්ීමක් පිළිබඳව දුක් නොවේ ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මධ්‍යම නිකාය ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් කියනවා. ඒ සූත්‍රයේ තියෙනවා ඕනෑම සුබ අරමුණක් සුබ විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම සුබ දෙයක් අසුබ හැටියටත් මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම සුබ දෙයක් සුභ අසුබ දෙකම ප්‍රහීණ කළා උපේක්ෂාව මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්ත ඕනෑම අසුබ අත්දැකීමක් සුබ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනෑම අසුබ අත්දැකීමක් අසුබ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනෑම අසුබ අත්දැකීමක් සුභ අසුබ දෙකම දුරු කළා උපේක්ෂාව සිහි කරන්නත් පුළුවන්. මෙන්න තියෙන වාසිය අපේ මේ සිද්ධාන්තය දැන නොගත්තොත් සුභ අරමුණේදී සතුට වෙනවා අසුභ අරමුණේදී දුක් වෙනවා. නමුත් මේ ධර්මය දැනගත්තාම අපිට තියෙන වාසිය මොකද්ද? ඕ සුභ අසුභ දෙකේදීම ඒක විරුද්ධ විදියට හිතනක් පුළුවන්. ඒ වගේම ඒ සමාන විදියට හිතනක් පුළුවන්. ඒ වගේම උපේක්ෂා සාගත හිතනක් පුළුවන්. එනිසා තමයි පින්ඳ පාතෙන රහතන වහන්සේ කෙනෙකුට තමගේ පාත්‍රයට ලාදුරු රෝගියෙක් ඇඟිල්ලක් වැටුණොත් ඇඟිලි පුරුකක් ඒකේ අසුබතාවය දුරු කළා ඒක අයින් කළා අනිත් එක වළඳන්න පුළුවන් හැකියාව තියෙන එකයි. ඒ වගේම ඕනෑම විදියක ශාරීරිකව රෝගී තත්ත්වයට පත් වෙලා කුෂ්ඨ රෝග ආදී හැදිච්ච කෙනෙක්ගේ අසුබය දුරු කරලා
යාට තමන් කැමති විදිහට හිත පාලනය කළේ ඕනම කෙනෙක් අතින් අල්ලන්න පුළුවන් අතින් අල්ලන ප්‍රතිකාර කරන්න පුළුවන් යාට. දැන් අපි ආදරය කරනවා කියලා අපි පණටත් වඩා ආදරය කියලා හිතන් ඉන්න අය කියන අය ලෙඩ වුණොත් මොකද වෙන්නේ? බැරි වෙලාවක් මූණේ කැල්ලක් අයින් කරන් වුණොත් මොකද වෙන්නේ? අර ආදරය කොහෙන් ගියත් දන්නේ නැහැ නේ. ඇතැම් විට ඇඟෙන් දුක දක්වවතින් අර ආදරය කියන කෙනාගේ පැත්තවත් බලන්නේ නැහැ සමහර විට. නමුත් පින්නතුනේ මේ අවබෝධය ලැබුණොත් එයා නිරෝගී විහිිතේ කාලයට වඩා යාට සලකන යාසනීප වුණාම. මොකද මෙයා මෛත්‍රියක් දිනු කළ තියෙන්නේ. මම සසර ගැන දන්නවා. දැන් අපේ ආදරයේ සෙනස ඔක්කොම තියෙන ලස්සනට හොඳට නිරෝගී වෙන කම විතරයි. හැබැයි අපේ දරුවෝ නම් ඉතින් අසනීප වුණත් අපි ඒව නම් බලනවා. නමුත් පිට අයට අව බොහෝ විට හිතවත්කම් ඔක්කොම තියෙන්නේ නිරෝගීකම, ලස්සන, පැහැපත් භාවය, හිතවත්කම තියෙනකම් විතරයි. නමුත් මේ දර්ශනයත් එක්ක අපි ඉන්නකොට එයාලා ලස්සනට ඉන්නකොට ආදරයට වඩා පින්නතුනේ අපි ආදරය කරන එයාලා දුක් වෙලා අසරණ වෙච්ච වෙලාවේදී දැනට වඩා අපි එයාට උදව් කරනවා. දැනට වඩා අපි එයාට මෛත්‍රිය කරුණාව ප්‍රගුණ කරනවා. මේකයි දහම තුල තියෙන වෙනස. ඒ නිසා අතීත පින්කම් ගැන අපිට සීකරට වරදක් නැහැ. හැබැයි ඒ පින්කනොත් අපි සාමාන්‍ය මේ ගැඹුරු දර්ශනය දන්නේ නැති කෙනා අනුවණින් මෙනෙහි කරද්දී එයා අවිජ්ජා පත්‍ය සංඛාර වලින් පුඤ්ඤාවි සංඛාර රැස් කරගෙන නැවත සසරටම යද්දී අපි අවිද්‍යාවෙන් යුක්තව මේක සිහි කරලා ඒ වෙලාවේ සතුටින් ඉන්න විතරක් නෙවෙයි ඒ කුසලයෙන් අපි සසරෙන් නිදහස් වෙන විදියට උපයෝගී කරගන්නවා. ඒක තමයි අපේ තියෙන වෙනස. පින්නතුනේ එතකොට මෙන්න මේ අතීතයේ තුල ජීවත් වීම අතීත අධ්‍යක්ීමේහි දුක් පීඩා විඳීම දුරු වෙන්නේ කොහොමද අපේ? දුරු වෙන්නේ සම්මා සතිය දිනු කරපු ප්‍රමාණයට. ඒ සම්මා සතිය කොහොමද දිනු කරන්නේ? කය අනුව බලමින් කායනුපස්සනාව දිනු කරනවා. ඒකේ ප්‍රධානම භාවනාව තමයි පිනතුනේ ආනාපාන සතිය වැඩි වීම. බුදුදහමේ තියෙන හැම භාවනාවකම කරන්නේ මොකද්ද? පුද්ගලයා වර්තමානයේ ජීවත් කරවීමයි කරන්නේ. මේ අතීතයට දුවන ගතිය අතීතයට ගිහිල්ලා අනාගතයට ගිහිල්ලා දුක් පීඩා විඳලා අර අවුවේදාපු බටගහක් වගේ ජීවිතයේ තියෙන සතුට නැති කරගන්නේ කඩු කරන්නේ මෙන්න මේ සතිපට්ඨානය තුළින්. ආනාපාන සතිය කරනකොට තමන්ගේ හුස්ම ගැන තමන් සිහි කරනවා. මේ අතීතය ගැන සිහි කිරීමක් නෙවෙයි වර්තමාන අත්දැකීම සිහි කිරීම. මේක ටිකෙන් ටික අපි දිනු කරන විතරක් නෙවෙයි තමන්ගේ ඉරියව්ව ගැන දැන් තමන් හිටගෙන දින්නේ වාඩි වෙලා දින්නේ ඇවිදිමින් දින්නේ නිදියගෙන දින්නේ කියලා මේ සතර ඉරියව්වෙන් තමන් කොයි ඉරියව්වෙන්ද දැන් ඉන්නේ කියන එක ගැන නිතරම කල්පනාවෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් මේ කරන්නේ මොකද්ද කියන දේ ගැන නිතර සිහියෙන් ඉන්න තමන් කරන දේ ගැන. එතකොට කන්න දේ ගැන සිහියෙන් ඉන්නවා නම් අපිට මේ මොහොත යන්න පුළුවන් ගෙදරට. ඔය ගෙදරයි කෑම කාලද බලු පැටියට කෑම දීලද ගේට්ටුව වහලද ඒවට අපිට යන්න බෑ. යන්න පුළුවන් ගියත් දන්නවා දැන් මෙතෙන් ඉඳන් සිහි කරන්න කියලා දැන් සිටේ දන්නවා දැන් දරුවත් එක්ක කේන්තියක් දෙන්නේ අම්මා ගැන අනුකම්පාවක් දෙන්නේ එන සිතිවිල්ල ගැන තමන් හොඳට දකිමින් තමයි දැන් ඒක කරන්නේ. තමන් ගිහිලේ වගේ ගිහිලා අනාථ වෙන්නේ නැහැ. එතකොට තමන් මේ දැනට ඉන්න ඉරියව්ව ගැන ආනාපාන සතිය ගැන තමන් දැනට කරන දේ ගැන ඒ වගේම තමන්ගේ ශරීරය හැදිච්ච ස්වභාවය මොකද්ද කියන එක ගැන තමන්ගේ ශරීරය හැදෙලා තියෙන විවිධ විදියට හිතනවා. එක ක්‍රමයක් තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරක එකතුවකින් තමයි මේ භෞතික ශරීරය සකස් වෙලා තියෙන්නේ. මේක තමයි මූලික ධාතු. අපේ රූපේ බාහිරින් වෙනස්කම් තිබුණට ලස්සනව ලස්සනකම් තිබුණට අපේ යටින් දිවෙන හතර මේ හතර තමයි. දැන් හරියට අපිට මැටි ටිකක් අරගෙන ඒ මැටි ටිකෙන් අපිට කලයක් හදන්නත් පුළුවන්, ඒ මැටි ටිකෙන්ම ලස්සන පිළිමයක් හදන්නත් පුළුවන්, මල් වාස් එකක් හදන්නත් පුළුවන්, සතෙක් හදන්නත් පුළුවන්. නමුත් ඔක්කොමගේම මොනවද තියෙන්නේ? මැටි තියෙන්නේ.
අපිට පිටි ටිකක් අරගෙන රොටි හදන්නත් පුළුවන්, කේක් හදන්නත් පුළුවන්, බනිස් හදන්නත් පුළුවන්, බිස්කෝතු හදන්නත් පුළුවන්. නමුත් මොනවද තියෙන්නේ? පිටි තියෙන්නේ. ඒ නිසා අපි ආඩම්බරේ වැඩක් නැහැ. ඔයා කන්නේ බිස්කෝතු, මං කන්නේ කේක් කියලා. ඈ පින්නතනේ අපි කරන්නේ මෙන්න මේක තමයි. ඈ ඔයාගේ වාහනේ මෙන් එකක්, මගේ වාහනේ මෙහි එකක්. ඈ ඔයාගේ වාහනේ ජපාන් එකක්, මගේ එක ජර්මන් එකක්. දෙකේම තියෙන පින්නතනේ සතර මහා භූත රූප. එතකොට එතෙන්ට හිත තිබ්බට පස්සේ අපිට මේ මිනිහම නෑ මොනවක් කරන්න. ඒකෙන් කියන්නේ මේ සමාජ විග්‍රහයට අපි පිටුපානෝය කියලා. අපි සමාජ වටිනාකමත් එක්ක ජීවත් වෙනවා. නමුත් අපි යතරේ සියුම් මේක යථාර්ථය අපි දකිනවා. පින්නතින අපේ ශරීරය ගැන මේ පට ව්‍යාපෝතියජෝ විදිහට අපි බලනවා. ඒ වගේම දෙතිස් කුණපේ විදිහට බලනවා. මේක සකස් වෙලා තියෙන කොටස් ගැන අපි නුවණින් බලනවා විටින් විට. හිතේ සතුට නැති කරගන්න නෙවෙයි, හිතේ ලස්සන නැති කරගන්න නෙවෙයි, හිතේ ලස්සන තවත් වැඩි කරගන්න. පින්නතින අපේ ශරීරයේ ලේ කොච්චර තියෙනවද? ඈ ශරීරයේ බරෙන් භාගයක් විතර තියෙන ලේ නේද? අපි දන්නවද ඒක? අපේ ශරීරයේ ලේ තියෙන්නේ. අපේ ශරීරය ඇට සැකිලා තියෙන්නේ, මස් තියෙන්නේ. මේ දේවල් ගැන අපි කොච්චර හිතලා තියෙද? පින්නතින මේ වගේ කොටස් වල එකතුවක තමයි මේ අපේ භෞතික පේන ශරීරය. ඒ වගේම මේ ශරීරයේ මේ වගේම ශරීරයක් දරාගෙන හිටපු අනිත් අය මිය ගියාට පස්සේ ඒ අයගේ ශරීරයට වෙන දේවල් ගැන පොඩ්ඩක් බලන්න. මිය ගියාට පස්සේ මේ ශරීරයට මොකද වෙන්නේ? ටිකෙන් ටික මේකේ තියෙන ලස්සන පැහැපත් බව සුවඳ නැති වෙලා දුක දහමලා අන්තිමන ටිකෙන් ටික ගිහිල්ලා වැලියට බාටපත් වෙලා දූවිලි බාටපත් වෙනවා. අපේ ශරීරය එහෙම නොවෙනවද? එහෙම නොවන ශරීරවල තියෙන අය ඉන්නවද? වැඩි මුණොත් පින්නතුනි අපේ ශරීරයත් මොකද වෙන්නේ? අපේ ශරීරයත් වැඩි මුණොත් අවුරුදු 100ක් යද්දී වැලියට ගානට ගිහිල්ලා අපේ කැමැති වුණත් නොවුණත් යථාර්ථය මේක. ඒතර මේකේ විවිධ අවදි පසුකලයේ දැනට යනවා. එතකොට අද මේ අපි දරාගෙන ඉන ශරීරය අපට මෙහෙම තියෙන්නේ. අපට මෙහෙම තියෙන්නේ අපට මනසක් තියෙන නිසා. අපට හිත තියෙන නිසා තමයි ශරීරයක් මෙහෙම තියෙන්නේ. හිත නැත්තම් පිනුතින අඩු ගානේ වාඩි කරලවත් තියන්න බෑ. ඇටිපිය ගහන්නවත් බෑ අපට. අතක් මෙහෙම හොල්ලන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි අපට නම කියලා කතා කරන්නේවත් නැහැ. අපට හිතක් නැත්නම්. දැන් එක සුළු මොහොතකින් අපි මිය ගියා කියමු මේ මොහොතේ. දැන් අපි කියමු මම මිය ගියා කියලා. දැන් මේ පිනුතුන් නැගිට හැමිට මැරෙන එක නැහැ ඉතර ඉක්මනට. මේ මම මිය ගියා කියමු. එතකොට මගේ නමවත් කියනවද? ඔව් එතකොට නමවත් කියන්නේ ඩෙඩ් බොඩි කියලා කියන්නේ මලමිනිය කියලා කියන්නේ. පින්නතුනි නමවත් කියන්නේ මේ දෙකම ඇතිවන්නේ මේ අපේ සියලුම සම්බන්ධතා සියලුම හැකියාවල් මේ මනසක් තියෙන තැන ඇති වෙන්නේ. නමුත් අපි කී දෙනෙකුට හිතලා තියේද? යම් කිසි කෙනෙකුගේ ශරීරයක් මතක් වෙනකොට කෙනෙක් දකිනකොට ඒ කෙනාගේ මේ ශරීරය මේ සජීවී වෙන්නේ මේ ශරීරයේ සැලෙන්නේ මේ කෙනාගේ මනසක් තියෙන නිසා කියලා අපිට හිතලා තියෙද? අපිට හිතෙනවද? අපිට හිතෙන වාර ගන්න බොහොම අඩුයි. අපිට හිතෙන්නේ මනස අයින් වුණාට පස්සේ තමයි හිතෙන්නේ. එතකන් හිතෙන්නේ නැහැ. පින්නතුනි අපිට හිතන්න පුළුවන් නම් කෙනෙක්ගේ ශරීරයක් දකිනකොටම මේ පුද්ගලය කියලා කියන්නේ මේ භෞතික ශරීරය විතරක් නෙවෙයි මෙයාගේ මනසත් එක්ක එකතු වෙලා එකතු වෙච්ච ජීවිතයක් කියලා තියෙන්නේ. පින්නතුනි දැනට අපට පුද්ගලයන් පිළිබඳව ඇති වෙන මානසික පීඩා වලින් 50%කින් වගේ අපට නිදහස් වෙන්න පුළුවන්. මොකද පින්නතුනි කෙනෙක්ගේ මේ භෞතිකව පේන ශරීරය එතනට මරණයට පස්සුනට පස්සෙත් තියෙනවා. එතකොට අපි කෙනෙකුට ආසා කරලා තියෙනවා නම් කෙනෙක් එක්ක අමනාප වෙලා තියෙනවා නම් අපි ඇත්තටම මොහොකටද ආසා කරලා තියෙන්නේ? මොහොකටද අමනාප වෙලා තියෙන්නේ? යාගේ ශරීරයටද? අපි ආසා කරලා තියෙන්නේ පුද්ගලයෙක් ගැන අපි අමනාප වෙලා තියෙන යාගේ ශරීරයටද? ඔය ශරීරයටත් නෙවෙයි මනසටත් නෙවෙයි ඇතැම්ම ක්‍රියාවට කියලා හිතනවා.
ඇතැමිට පිනතුන අන්තිමට බලන් ගියාම අපි ආසා කළ හෝ දේශ කළ තියෙන මොකටද? අපේම හිතට. මොකද අපි කෙනෙකුට ද්වේෂ කරනකොට, කෙනෙක් එක්ක අමනාපෙන් කතා කරනකොට, ඒකෙනා දන්නේවත් නැහැ ඇතැමිට. ඒ ඇතැමිට ජීවිතුන් අතරවත් නැහැ ඒ වන විට. තනි කරම අපේ හිතත් එක්ක තමයි මේ ඔක්කොම අපි ගනුදෙනුව තියෙන්නේ. එනිසා මේක හරියට තේරුම් ගත්තොත් එකාතකින් භෞතික ශරීරය ගැන අපි විවිධ විදියට හිත හිත වර්තමානයේ ජීවත් වෙන අපි හුරු වෙනවා. ආනාපාන සතිය ගැන, හුස්ම ගැන, ඉරියව් ගැන, සමන් කරන දේවල් ගැන, සතර මහා භූත රූප ගැන, දෙතිස් කුණපය ගැන, මරණයෙන් පස්සේ වෙන නව සීවතික ගැන, මේව ගැන හිත හිත අපි ජීවිතය බලන අලුත් විදියට හුරු වෙනවා. වර්තමානයේ ජීවත් වෙනවා අපි. ඊළඟට තවත් දුරට මේක දිනු කරලා වේදනාසු වේදනණු පස්සේ විහෙරති කියපු ආකාරයට වේදනාවල් ගැන වේදනා අනුව බලමින් ඉන්නවා. තමන්ට එන සැප වේදනාවක් නම් දැන් සැප වේදනාවක් කියන එක තමන් දකිනමින් ඉන්නවා. දුක් වේදනාවක් නම් දුක් වේදනාවක් කියන එක තමන් හොඳට දන්නවා. උපේක්ෂා වේදනාවක් නම් ඒකත් දන්නවා. ඒ වේදනාව සාමිස එකක් නම් ඒකත් දන්නවා. නිර්ආමිස එකක් නම් ඒකත් දන්නවා. ඇස් කන් ආසාදිය හරහා තමන්ගේ හිතට එන වේදනා ගැන නිතර අවධානයෙන් ඉන්නේ. එහෙම ඉඳලා වේදනාවට පුද්ගලයෙක් පනවන්නේ නැහැ. වේදනාව පුද්ගලයෙක් කියලා හිතන්නේ නැහැ. මූලදී කයනුපස්සනාව අනුව බලනකොට මේ කය සත්‍යයේ පුද්ගලයෙක් කියන ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා වර්තමානයේ ජීවත් වෙමින්. ඊළඟට වේදනාව ගැන බලනකොට වේදනාව කියන එක සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි කියලා වේදනාව වෙනම වේදනාවේ හේතුඵල ධම දකින මට්ටමින් ඉන්නවා. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති හිතට හිතක් එනකොට හිතේ සත්‍යය මොකද්ද කියලා දැනගන්නවා. දැන් තමන්ගේ හිත සරාගේ හිතක්ද, බීතරාගේ හිතක්ද, කරුණාසාගත හිතක්ද, මෛත්‍රීසාගත හිතක්ද, හිත ගැන හොඳට හිත ගැන බලමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, හිතට එන සිතුවිලි ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නේ. හිතට කවුරු හරි ගැන අමනාපයක් නම් තමන් හොඳට දන්නවා දැන් තියෙන අමනාපයක් කියලා. අමනාපය අමනාපයක් බව හඳුනාගත්තොත් තමන්ට දිගටම පුළුවන් ද අමනාපයත් එක්ක ඉන්න? තමන්ට ඉන්න බෑ, තමන්ට ලැජ්ජ හිතෙනවා. ඒ වගේම තමන් දන්න තමන්ට මේ සිටිවිලි හිටියොත් තමන්ට දුකක් කියලා. ඒ නිසා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ තමන්ගේ හිතට එනකොට හොඳට හඳුනා ගන්නෝ දැන් මෙන්න මේ නීවරණ ඇතිනේ කියලා. දැනගත්තු ගම අමර නීවරණ අයින් වෙනවා. මොකද තමන් සිහින් ඉන්නේ. ඒ වගේම තමන්ගේ ළඟ සති සම්බොජ්ජංග, ධම්මවිදය, විරිය, තීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා බොජ්ජංග තියෙනවා. මේ බොජ්ජංග ධර්ම හිතේ වැඩෙනකොට ඒකත් තමන් දන්නවා. අන්න ඒ සිතිවිලි වැඩිපුර ඒ සිතිවිලිත් එක්ක ඉන්නවා උත්සාහ කරනවා. පින්නතුනි මෙන්න මේ විදියට වර්තමානයේ ජීවත් වීම හුරු කරනවායි කියලා කියන්නේ තමන්ගේ ශරීරය අනුව කායේ කයනුපස්සේ විහෙරති, කායේ කය අනුව නුවණින් බලමින් වාසය කරනවා. වේදනාසු වේදනුපස්සේ විහෙරති, වේදනාවන්හි වේදනා අනුව නුවණින් බලමින් වාසය කරනවා. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති, සිතේ සිත අනුව බලමින් වාසය කරනවා. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති, කුසලා කුසල පිළිබඳව ඊට අදාළ සිතවිල්ලෙන් තමන් වාසය කරනවා, නුවණින් වාසය කරනවා. දැන් මේ හතරමෙට වෙට සිය කරන්න අපිට මුලදී බෑ. තමන්ගේ ශරීරයේ තියෙනකොට ශරීරය ගැන සැලකිල්ලෙන් ඉන්නවා. ඇවිදිනකොට ඇවිදින එක ගැන සිය කරනවා. කෙනෙක් දැක්කනම් දකින්නකොටම එයාගේ යම් සිතවිල්ලක් ආවනම් ඒ ගැන තමන් දන්නවා. ඒ වගේම කෙනෙක් දකින්නකොටම ඕනනම් හිතනවා අපි ආ මේ පුද්ගලය කියලා කියන්නේ මෙයා විතරක් නෙමෙයි මෙයාගේ මේ මනසත් එක්කයි මේ තියෙන්නේ. ඒ වගේ මේ පුද්ගලෙන රාගයක් ඇති වෙනවා නම් දන්නෝ ශනික වේ පුද්ගලගේ රූපය මෙනෙහි කරනවා. කොහමද? බුදුහාම දේශනා කළ රාගයක් ඇති වෙනවා නම් මෙනෙහි කරන ඕන ආකාරය. ලස්සන රූපයක් තියෙන කෙනෙක් සමන්ට රාගයේ හැඟීමක් ඇති වෙන කෙනෙකුගේ රූපයක් දැක්කොත් කොහොමද මෙනෙහි කරන්න කියලා තියෙන්නේ? ඔය එක පාරටම වේගෙන් හිතන හුරු වෙන්න
මේක නාම මෙහෙම ලස්සන කෙනාම ටිකෙන් ටික වයසට යනවා දුර්වර්ණ වෙනවා ලෙඩ වෙනවා ඇඳට යනවා මරණයටපත් වෙනවා ශරීරය මෙහෙම ටිකෙන් ටික වියපත් වෙනවා ජරාව වැගිරෙනවා ඇටසැකිල්ලක් වෙනවා කෑලි විහිදලි යනවා වැලියට වෙනවා දූවිලි වෙනවා ක්ෂණිකව සීකරන රාගය තියාගන්න පුළුවන්ද රාගයත් බෑ ද්වේෂයත් බෑ පින්නතුනේ මේ හැම දෙයකින්ම කරන්නේ තමන්ගේ හිතට උපරිම සාධාරණීෂ්ඨ කිරීම. හිතන්න එපා මේකෙන් සමාජයෙන් පලා යනවා කියලා. හිතන්න එපා මේ දර්ශනෙන් ඉන්නවා කියලා තමන් ඉගෙන ගන්න දේවල්, දරුවන්ගේ වැඩ, අධ්‍යාපන කටයුතු නොකර ඉන්නවා කියලා හිතන්න එපා. පින්නතුනේ මේ දර්ශනේ ලැබපු මිහිඳු හාමුදුරුවෝ ත්‍රිපිටකය ඉගෙන ගත්ත රහත් වුණාට පස්සේ මිහිඳු හාමුදුරුවෝ ත්‍රිපිටකයේ කටපාඩම් කරේ රහත් වුණාට පස්සේ. ඇයි එහෙම කළේ? මාන්නය වැඩි කරගන්නද? ආධ්‍යාත්මික සුසුකන් තියලා තියෙනවා කියලා පෙන්නන්නද? ලංකාවේ බුදුදහම ගේන්න කලින් ලංකාවේ භාෂාවත් අධ්‍යයනය කළ ත්‍රිපිටකයේ අටුවා සියලකම පාඩම් කරගත එන්න කලින් ඉක්මනින්ම කළා. පින්නතින රහත් වෙච්ච කෙනෙක් වුණත් නැවත ඉගෙන ගන්න පුළුවන් වුණා. හැබැයි තමන්ගේ මාන්නය වැඩි කරගන්නවත් රැකියාව සඳහාවත් නෙවෙයි මේ ලෝකෙට යහපත කරන්න. සරුවත් හාමුදුරන්ගෙන් පස්සේ ඇතිවෙච්ච සාමණේර වහන්සේලා පළවෙනි ධර්ම සංගහනාවෙදී එකතු වෙලා රහතන් වහන්සේලා 500 නමක් මේ සද්ධර්මය ඒකරාශී කළා. පරපුරෙන් පරපුරට ගෙන යන්න පිරිසට බාර දීලා මේ සියල්ලක්ම කරේ රහතන් වහන්සේලා නිකන් අය නෙවෙයි. සාමාන්‍ය රහතන් වහන්සේලාත් නෙවෙයි අවිඥාණාභී රහතන් වහන්සේලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදුහාඳුරෝ දැකපු රහතන් වහන්සේලා තමයි පළවෙනි ධර්ම සංගහනට සහභාගී වුණේ. ඒ විතරක් නෙවෙයි දෙවෙනි ධර්ම සංගහන පැවැත්වුවේ අවුරුදු කීයකට පස්සේද? බුදුහාඳුරෝ පිරන් පළ අවුරුදු කීයකට පස්සේද? අවුරුදු 100කට පස්සේ. පළවෙනි ධර්ම සංගහන පැවැත්වුවේ කොච්චර කාලයකට පස්සේද? පළවෙනි ධර්ම සංගහන පැවැත්වුවේ මාස 3කට පස්සේ. දෙවෙනි ධර්ම සංගහන පැවැත්වුවේ අවුරුදු 100කට පස්සේ. ඒ 100ට පස්සේ කරන එකේදී පින්නතුනි බුදුහාමුදුරුවෝ දැකපු රහතන් වහන්සේලා හිටියා. අවුරුදු 120, 140, 160 හාමුදුරුවෝ හිටියා. ඒ විතරක් නෙවෙයි දෙවෙනි ධර්ම සංගහන පැවැත්වපු රහතන් වහන්සේලා බැලුවා ඊට පස්සේ ශාසන වසනයක් වෙන කොච්චර කාලයකට පස්සේද කියලා බලලා තුන්වෙනි ධර්ම සංගහනාවට අවශ්‍ය කරන පුද්ගලයන් නිර්මාණය කළා යුණහන්සෙල්ල පිරුවන් පෑවේ. දිවි ලෝකින සමහරට ආරාධනා කළ මෙන්න මේ කාලෙ ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදෙන්න මේ කටයුත්තට සම්බන්ධ වෙන්න කියලා. පින්නතුනි බලන්න මේ අනිත්‍යතාවය, මේ අසුභතාවය, මේ මරණය, මේ නවසීවතික උපරිමය මෙනෙහි කරපු අය මේ වැඩ කරපු හැටි. සාමාන්‍ය අපි එදිනෙදා අවුරුදු 50ක 60ක උපරිම 100කට සැලසුම් කරද්දී මේ අවබෝධයෙන් ලැබපු අය කොහොමද වැඩ කරන්නේ? අවුරුදු 1000 ගණනක් එහාට හිටලා. එතකොට එහෙනම් වැඩිපුරම ජීවිතයේ පුළුල් විදියට ගැඹුරින් හිතන්නේ ගැඹුරින් ජීවිතය අදාළ කටයුතු කරන්න එහෙනම් මේ දර්ශනේ ලැබපු අයද නොලැබපු අයද? මේ දර්ශනේ ලැබපු අය. එනිසා පින්නතුනි ඒ අයගේ ජීවිත අසාර්ථකයි කියලා හිතන්න එපා. ඒ අය මේ ජීවිතයෙන් පලා යනවා කියලා හිතන්න එපා. තමන්ගේ වැඩ ටික විතරක් බලාගෙන අත් දෙක බැඳගෙන ඉන්නවා කියලා හිතන්න එපා. ඒ අය තමයි මේ ලෝකයට සිදුවන ඉහළම යහපත කරන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ මව් දෙමව්පියන්ට, තමන්ගේ ඥාතීන්ට, හිතමිතුරන්ට උපරිම යහපත කරන්නේ කවුද? මේ දර්ශනේ ලැබපු අය. ආදාපි අම්මලට තාත්තට සලකන්නේ කොහොමද? කෑම ටිකක් දෙනවා, ඇඳුම් ටිකක් ගිහිලා දෙනවා, මව්පිය දවස්වලදී ගිහිලා බල දෙනවා. ඕකනේ අද අපි සලකන්නේ නේ. නමුත් පින්නතුනි මේ දැක්ම ලැබපු කෙනා කොහොමද අම්මට තාත්තට සලකන්නේ? අම්ම තාත්ත පින් කරන්න දාන ආදී කුසල් දහමට යොමු කළා. මෙතනින් මිය යන්න කලින් මොහොතට හරි කලින් මේ ලැබපු ආත්ම භාවයට වඩා සුළුවෙන් හරි ඉහළට යන්න පුළුවන් විදියට ඊයගේ මානසිකත්වය හදනවා. පින්නතුනි ඒ විතරක් නෙවෙයි මේ ආත්ම භාවය අම තාත්තට විතරක් නෙවෙයි
තමන්ගේ අම්මලා තාත්තලා අප්‍රමාණ ගානක් තවස්සසර බලාගෙන ඉන්නවා. එතැමිට මේ මොහොතේ දිවි ලෝකේ ඉඳලා බලාගෙන ඉන්නවා. ගියාත්ම භවවල අම්මලා තාත්තලා. ඒ ඇටත් පින් වැඩෙන විදිහට කටයුතු කරනවා. දැන් සැරියුත් හාමුදුරුවෝ දවසක් පින්න පාති යද්දී සැරියුත් හාමුදුරුවන්ට පුතේ පුතේ කියලා කතා කළා. එක්තරා ප්‍රේතියක්. සැරියුත් හාමුදුරුවන්ගේ අම්මා තාමිනෝ මේ ආත්ම භවයේ අම්මා. එතකොට මේ කවුද කතා කරන්නේ? මීට බුද්ධාන්තර කලපෙට කලින් අම්ම කෙනෙක්. දුගතියේ ඉන්න අම්ම කෙනෙක්. ඒ අම්මට සැරියුත් හාමුදුරුවෝ පිහිට වුණා. එක්තරා පොඩි හාමුදුරුවෝ කෙනෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ හරිය ලස්සනට බණ කියනවා. ඒ බණ කියන තැන් වලට එක්තරා දේවගණක් කියනවා මේ මගේ පොඩි හාමුදුරුවද බණ කියනවා කියලා. මේ පොඩි හාමුදුරුවන්ගේ මේ ආත්ම භාවය අම්ම තාම ඉන්නවා. මේට ආත්ම භාව ගානකට කලින් අම්ම කෙනෙක් දැන් දිව්‍ය ලෝකේ. මේ අම්ම තාමත් කියන මගේ පුතයි කියලා. මේ පුතාගෙන් බණ අහනවා. පින්නතුනි අපි ඒ සසරගත අම්මල තාතරටත් අපි පිහිට වෙනවා. මේ දර්ශනේ ලබන්න. එතකොට පින්නතුනි අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ තමන් කොච්චරනම් සතියෙන් සිහියෙන් ඉන්නවාද කියන කාරණය. තමන්ගේ ශරීරයට තමන්ගේ මනසට මොකද්ද වෙන්නේ කියන එක ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. ඒ සඳහා සතිපට්ඨානය වඩන්න. හැකිතා සතිපට්ඨාන සූත්‍රය කියවන්න. තමන්ගේ ළඟ නිතරම තමන්ගේ කොට්ටේ දෙපැත්තේ තියෙන ඕන සූත්‍ර දෙකක් තියෙනවා. ඇඳේ කොට්ටේ දෙපැත්තේ. එක පැත්තකින් කරණීයමෙත සූත්‍රය, අනිත් පැත්තෙන් මහා සතිපට්ඨාන සූත්‍රය. මේ දෙක තමයි පින්නතුනි අපි සසර කල්ප ගානක් පෙරම් පුර ලැබපු මහා නිදාණය. ඒක අමතක කරන්න එපා. මේ දෙකේ වටිනාකම පින්නතුනි මේ මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි දිව්‍ය ලෝක 6ත් බ්‍රහ්ම ලෝක 16 සියලුම සම්පත් එක පැත්තකින් තිබ්බත් මේ සූත්‍ර දෙකේ වටිනාකමට සම කරන්න බෑ. මේකෙන් ප්‍රතිඵල ගන්න නිදහස් වෙන මාවත මේ කියන්නේ. මේ දුකෙන් නිදහස් වෙන මාවත පින්නතුනි මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේන දහමක් විතරක් නෙවෙයි මේ ගත වෙන වර්තමාන මොහොතේ දුකෙන් නිදහස් වෙන මාර්ගය මේ කියන්නේ. හරියට සිත හඳුනා ගන්න. සිතට මොකද්ද වෙන්නේ කියන එක හරියට සිහියෙන් ඉන්න. අතීත සිද්ධියක් සිහි කරනකොටම තමන් දැනගන්න තමන් මේ සිහි කරන්නේ තමන්ගේ මනසයි කියලා අවබෝධයෙන් ඉන්න. ඒ සිද්ධිය තුළට යන්න එපා. ගියොත් තමන් දුක් විඳිනවා. ගියොතින් තමන්ට අඬන්න වෙනවා. මේ දර්ශනයෙන් අපි හිටියොත් පින්නතුනි ඉන්න තා ප්‍රමාණයට අපි ඉන්නේ හේතුඵල ධම දකිමින්. ඇසෙන් රූපයක් දකිනකොටම දන්නවා මේ ෂණිකව පංච උපාදානස්කන්ධයක් මේ මොහොතේ හටගත්තා කියන එක තමන් දන්නවා. තමන් ඒක නිත්‍ය වශයෙන් ගන්නෙ නෑ. ඒක අතීතයේ තිබ්බ දෙයක් මෙතෙන්ට ආයි ආව කියලා අතීතයක වර්තමානට ගන්නෙ නෑ. වර්තමානයේ හටගත්තු එක අනාගතයට අරගෙන යන්නේ නෑ. මේකට කියනවා පින්නතුනි බාර නික්කේපන කියලා. බර බිමෙන් තිබීම කියලා. බර කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? අතීත දේවල් එහෙමම ඔළුවේ තියාගෙන ඉන්න එක. ඒ බර නිබර කරන්නට ඕන අපි. ඒ බර නිබර කරාට පස්සේ පින්නතුනි සමහර රජ කුමාරවරු මහාන වෙලා රාත්‍රී සඳ තියෙන රාත්‍රී දවස්වල ගල්තලාවල සැතපීලා කෑ ගහලා කියනවා අනේ සැපයි අනේ සැපයි කියලා. අර මහා බිමින් තියපු අය, මහා බර බිමින් තියපු අය. අද අපි මහා බර පොරුවේ ඔළුවේ මේ තියාගෙන ඉන්නේ. අන්න ඒ බර බිමින් තිබ්බ කියලා කියන්නේ අපි උපරිම වශයෙන් සම්මා සතියෙන් ජීවත් වෙනවා. සිහියෙන් ජීවත් වෙනවා වගේම නුවණින් ජීවත් වෙනවා. නුවණින් කියලා කියන්නේ සම්පජඤ්ඤය. සම්පජඤ්ඤය කියන්නේ පටිසම්පාදයේ දැක්මැතුව අනිත්‍යතාවය නුවණින් දකිමින් ඇතිවීම නැතිවීම දකිමින් ජීවත් වීම. මෙන්න මෙදාට තමයි පින්නතුනි අපි සැබෑ ලෙසම ජීවිතය ආස්වාදේ ලබන්නේ. මේ වර්තමානයේ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි අපට මේ වටා විටාවේ තියෙන දේවල් වල ලක්ෂණ පේන්නේ.
එතකන් මේ ලස්සන දේවල් ටික මැද ඉඳගෙන මොකක් හරි අතීත සිද්ධියක ජීවත් වෙනවා. එදාට තමයි පේනතුනේ තමන්ගේ ගෙදර වත්තේ ලස්සන පේන්නේ. මල් වත්තේ ලස්සන පේන්නේ තමන් මහන්සියෙන් හම්බ කළා. මහන්සියෙන් රෝපණය කරපු මල් ගස්වල ලස්සන තමන්ට පේන්නේ. එදාට තමයි තමන් වාහනේ පදවනකොට පාර දෙපැත්තේ ඔබ වෙනුවෙන් වගා කරපු මල් ගස්වල ලස්සන පේන්නේ. ලෑන්ඩ්ස්කේපින් පේන්නේ. නැත්තම් ඔබ ඒ අතරින් යන ඔබට ඒව පේන්නේ. එදාට තමයි ඔබ වාහනයක් අරගෙන හැතැම්ම 50 100 යද්දි මේ දැක්ම නැත්නම් අපි නැග්ග ගමම් හිතන්නේ බහින්නේ කොයි වෙලාවේද කියලා. මේ දැක්ම ලැබපු මොහොතේ පටන් වාහනේ ආරම්භ කරපු මොහොතේ පටන්ම ඔබ දෙපැත්තේ ලස්සන බලමින් යන්නේ. ඔබට කඳුවල ලස්සන පේනවා. ඔබට කාන්තාරවල ලස්සනක් පේනවා. අනිත් වාහනවල ලස්සනක් පේනවා. විතරක් නෙවෙයි ඔබ යන වාහනේ ඇතුලේ ලස්සනක් පේනවා. දැනට අඩු ගානේ තමයි යන වාහනේ ඇතුලේ ලස්සනවත් ඔබ දකින්නේ නැහැ. කුඩා කාලේ බලන පිනතුනි ඔබ දැන් යන වාහනේ කුඩාම කාලේ ඔබ දැක්කනම් වාහනේ ඇතුලේ දැක්කනම් ඔබට කොයි වගේ සිතුවිල්ලක් දෙන්නේ? ඔබට දිවි ලෝකෙ ලැබුණා වගේ නේ. අර ලයිට්ස් එහෙම දැක්කහමනේ මේ දිවි ලෝකෙ පහළ වුණා වගේ ඔබට දැනේ. අදේ සතුට තියෙනවද? අදේව බලන්නවත් බෑ. ඒ අතරින් වීදුරු වස්යෙන් ඔබට පේන්නේ ඉස්සරහා වාහන යන කෙනා කරන වරදක් පේන්නේ. ඒ වාහනේ අතුරු ඉඳගෙන ඔබට පේන්නේ ඔබට කරපු යම් කිසි කෙනෙක් කරපු වෙනස්කමක් පේන්නේ. ඔබ වැඩ කරන ආයතනයේ කෙනෙක් කරපු දෙයක් අකටයුත්තක් ඔබට මතක් වෙන්නේ මේ ලස්සන වාහන යන ගමන් ඔබට. පින්නතුනි මේ දර්ශනේ ලැබුණොත් තමයි අපි වර්තමාන මොහොතේ සතුටින් ජීවත් වෙන්නේ. මේ දර්ශනේ ලැබුණොත් තමයි අපි දැන් ජීවිතේ ලස්සන පේන්නේ. මේ දර්ශනේ ලැබුණොත් තමයි අපි මෙච්චර වටිනාකමෙන් දුර්ලභව ලැබපු මනුසාත්ම භාවයේ ලස්සන ඔබ අත්දකින්නේ. එදාට තමයි පින්නතුනි අඩු ගානේ මේ පන්සලේ හැරි ඔබට ලස්සන පේන්නේ. එළිය ඇවිදලා බලන්න, බෝධිය වටේ රඟුමක් යන්න, විහාර වහන්සේ බලන්න, මිදුලේ ලස්සන බලන්න, වර්තමානයේ තුල පිණුතුනි මොහොතක් ජීවත් වෙන්න සම්මා සතියෙන් අතීත සිතුවිල්ලක් හිතනකොටම හිතන්න දැන් මේ තමන්ගේ මයින්ඩ් එක ඇරිට් කරන්න කියලා. ඒ අතීතයට යන්න එපා. වර්තමානයේ ඉඳගෙන සිහි කරන කෙනෙක් විදිහට සිහි කරන්න. අනාගත සිද්ධියක් මතක් වෙන්න පුළුවන්. මතක් වෙනකොටම දකින්න දැන් මේ අනාගතයට යනව නෙවෙයි වර්තමානයේ ඉඳගෙන අනාගතය සිහි කරනවායි කියලා. ඒකත් හේතුඵල ධම වශයෙන් අනිත්‍ය වශයෙන් නොනින් මෙනෙහි කරන්න. මේකේ උපරිමයට ගියාට පස්සේ පින්නතුනි වර්තමාන මොහොතේ ඉඳගෙන හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ලෝකය ඔබට පේනවා. හැම දෙයකම ලස්සන සැබෑ ලෙසම ලස්සන විදියට පේනවා. ඒ විතරක් නෙවෙයි ලස්සන අල්ලගන්න යන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ ලස්සන දේවල් තිබුණා කියලා ඒව කාමයන් වෙන්නේ නැහැ. ඒව කෙලස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ ලස්සනම පන්සලක හිටියේ. කෝටි 54ක් වියදම් කළ හදපු විහාරස්ථානයක බුදුහාමුදුරෝ හිටියේ. නික්ලේශීව හිටියා. ඔබේ ගෙදර කොච්චර විශාල වුණත් කොච්චර ලස්සනවත් ගැටලුවක් නැහැ. ඔබ ලෝකේ ඉහළම තාක්ෂණීය වාහනය පාවිච්චි කරන්න. ඒකේ ලස්සන දකින්න. ඒ අතරේ කිය අනිත්‍යතාවයත් නුවණින් මෙනෙහි කරන්න. එතකොට තමයි අපි මේ ජීවිතෙන් වටිනාම ප්‍රයෝජන ගත්ත ඒවාටපත් වෙන්නේ. ඒ සඳහා පින්නතුනේ මෙන්න මේ දර්ශනය අපි ලබන්නට ඕන. මේ දර්ශනය අපි ඊටාම අමාරුවෙන් පින් කළා මේ අහන අවස්ථාවක්. ඒකේ පෙන උපරිමයට තමට ලැබෙන්නේ ඒ දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත්. ඒ සඳහා පින්නතුනේ සම්මා සතිය දිනු කරන්න, නිතර වර්තමානයේ ජීවත් වෙන හුරු වෙන්න, අතීතය හෝ අනාගත සිතුවිල්ලක් හිතනකොටම තමන් දක්ෂ වෙන්න. දැන් මේ අතීතයට යනව නෙවෙයි වර්තමානයේ ඉඳගෙන මේක සීකරනවායි කියලා තමන්ගේ දක්ෂතාවය තමන්ටම මැනගන්න පුළුවන් ලක්ෂණය තමයි තමන් කොච්චර ජීවිතය සාර්ථක කරගත්තද කියලා. තමන් දවසර කොච්චර වේලාවක් වර්තමානයේ තමන් ජීවත් වෙනවද? අතීත අනාගත සිතුවිලි සිතනකොට තමන් කොයිතරම් නුවණින්
ඒ වෙලාවෙම තමන් ඒක සිහි කරන්න නුවණින් දකින්න තමන් දක්ෂ වෙනවාද කියන කාරණය. එපමණට තමන් ලෝභයෙන් මිදිලා, ద్వේෂයෙන් මිදිලා, මෝහයෙන් මිදිලා. ඒ තරමට ඔබ දුකෙන් මිදිලා, ඒ තරමට ඔබ ලෝකයේ ඉහළම ආස්වාදය ලබනවා. ඒ තරමට ඔබ ස්වභාව సౌందර්ය ලස්සන පරිසරය ලස්සන ඔබ දකිනවා. ඒ තරමට අපේ තියෙන මනසේ තියෙන බර, හිතේ තියෙන බර පිටකින් ටික අඩු වෙලා තියෙනවා. ඒ තරමට ඔබේ ශරීරයට එන ලෙඩ දුක්, ඔබේ ශරීරයේ මහලු බලෙන් වෙන දුක් ඔබට එන්නේ නැහැ. අනාගතයේ මරණයෙන් එන දුක් ඔබට එන්නේ නැහැ. ඔබේ මරණයෙහි ලෙඩවීමෙහි මහලු වීමේ දුකත් ඔබට එන්නේ නැහැ. අනිත්‍යයේ ලෙඩ දුක් වයසට යන මහලු වීම ඔබ දුකක් හැටියට ගන්නෙත් නැහැ. මේ දෙකෙන් අපි නිදහස් වෙනවා. මේ නිදහස් වෙන්නේ බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළේ. පින්වත්නි අදාහපු මේ කරුණ වලින් මේ අතන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපේ කාලය නම් අවසන්. කෙටියෙන් කුමාකෝ අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තෙම මුලදී භාවනාවෙන් වන්නේ අපි කෘතිම විදියට හිතනවා මුලදී වෙන්නේ. මුලදී අපි යථාර්ථය අපි ඕනකමින් බලෙන් හිතනවා. ඒකට කැමිට පීඩාවක් වෙනත් පුළුවන් සමහරට. හැබැයි පස්සේ අපට ඒකම අපි අත්දැකීම බඩපත් වෙනවා. දැන් අපි ධර්මයේ වටිනවාය කියලා මුලදී බලෙන් හිතන්නේ. හැබැයි කිතලා අපි ඒක ධර්මයේ පිළිපදිනකොට ඒක ප්‍රතිඵල අපට පේනවා. අනිත්‍යතාවයේ මුලදී අපි බලෙන් හිතනවා. හිතලා මේ ධර්මේ වඩන්න වඩන්න ධර්මෙ ඉදිරියට යන්න යන්න Tamanta මනිතිතාවේ පේන ගන්නවා. හරියට දැන් කුඩා කාලේ අපි ඉස්කෝලේ යන අම්මලා බලකලානේ නේ. පාඩම් කරන්න බලකලානේ. හැබැයි එහෙම හරි විභාගේ සමත් වුණාම කොහොමද පස්සේ කාලේ? අර පාඩම් ගන්න කාලේ අමාරු ටික ගන්නේ. නමුත් ඊට පස්සේ අපි ඒ කඩේම පැනනට පස්සේ අපිට ලොකු සතුටක් ඒක. ඒක අපේම අත්දැකීමක් බඩපත් වෙනවා. මේ අපි අද අහන වඩන දේ අපි මුලදී අපට ඇතැමිට චිත්ත පීඩාවක් වෙනව නැත්තේ නෑ. හැබැයි ඒක අපි අවබෝධයෙන් කරනවා නම් අපි අවසාන ඉලක්කයේ දකිමින් අවසාන ඉලක්කයට උපකාරයක් වශයෙන් අපි මේ දේවල් කරන්න ඕන. දැන් උදාහරණයක් ඇරෙයිද අපි ඇයි කෑම අඩුවෙන් ගන්නෙ? අපි කෑම අඩුවෙන් ගන්න ඕන කෑම පාලනය කරන්න විතරක් කියලා හේතුවත් අපට ඒක පීඩාවක්. නමුත් ඒ ආහාර පාන අපි අඩුවෙන් ගන්නේ අපි වැඩිපුර ශරීරයේ පහසුව තියාගෙන වැඩිපුර භාවනා කරන්න කියලා හේතුව අපට ඒක පීඩාවක් වෙන්නේ නැහැ. මොකද අපි දර්ශනයක් එක්කයි යන්නේ. ඒ නිසා තමයි අපට මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම සම්පූර්ණ ධර්ම මාර්ගය ගැන අපට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. ඒ දැක්ම තියෙනකොට අපි ඉදිරි ඉලක්කයක් බලමින් යන්නේ. ඒ තැන්වලදී අපට මානසික පීඩාවක් මානසික හිරකිරීමක් වශයෙන් දැනෙනවා. හැබැයි අපට ඒක වැඩි කලක් දැනෙන්නේ නැහැ. ඒ පියර ඉක්මීමත් එක්කම අපට ඒක සතුටක් බවට පත් වෙනවා. ඒක ජීවිත ආස්වාදයක් බවට පත් වෙනවා. අපි ඊළඟ ඉලක්කයට යන නිසා. දැන් සාමාන්‍ය දිනදා ජීවිතය බලන්න. අපි කිව්වම අපි ගියක් හදන්න යන්න ඕන කියලා. ගියක් හදන්න ඕන නම් ඒක පිට අපට ගන්න බෑ. අපිට ඇතමිට ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්න කාලේ දුක් පීඩා ටිකක් විඳිනවා. හැබැයි අපි ඉගෙන ගන්නේ ඉගෙන ගන්න ආසන ඊළඟ හේතුවට රැකියාවක් ගන්න. එතකොට රැකියාවට උපකාරය සඳහා තමයි මෙතෙන්දී ඉගෙන ගන්න. එතකොට රැකියාවනේ අපි අවසන් ඉලක්කය. රැකියාවෙන් වැටුපක් ගන්න එක. ඒ වැටුප ගැනීම සඳහා තමයි අර රැකියාවේ තියෙන දුෂ්කරතා ටික විඳිනවා අපි. හැබැයි වැටුපක් අරගෙන නිකන් තබා ගැනීම විතරක් නෙවෙයි ඊට පස්සේ අපි ගියක් හදන තැනට යනවා. ඒතන යම් යම් මට්ටම් වලදී අපිට චිත්ත පීඩ ඇති වෙන්න පුළුවන්. නමුත් අපි අවසන් ඉලක්කයේ හිතනකොට අවසන් ඉලක්කයේ ප්‍රතිඵල අපි දකිනකොට අපට ඒක ආස්වාදයක් ලැබෙන විතරක් නෙවෙයි අද අපි වර්තමානයේ ලෞකික අපේක්ෂා සඳහා කරන්නේ යද්දී අපි ගේ හදනකොට අපිට ගේ හදලා ඉවමාට පස්සේ සතුට තියෙන්නේ. නමුත් ධර්මයේ තියෙන වෙනස තමයි අපි පිළිපදින ඒ මට්ටමේදී උපරිම සතුටක් ඒ ආස්වාදයෙන්ම අපට ලැබෙනවා. ඔබ සිල්වත් නම් සිල්වත්තුණු ප්‍රමාණයට ඔබට කරදර අඩුයි, සැහැල්ලුව ලැබෙනවා. ඔබ සමාධිමත් නම් සමාධිමත් වෙච්ච ප්‍රමාණයට ඔබට මානසික පීඩා අඩුයි, සිතේ සතුට වැඩි. ඔබ ප්‍රඥාව දිනු කළා, ප්‍රඥාව විදි ලැබුවා නම් ඒ ප්‍රමාණයට එතෙන් දිහෙළම විමුක්තිය ඔබට ලැබෙනවා.
එනිසා ඒ මට්ටම් වලදී ඇතැම් විට තාවකාලිකව චිත්ත පීඩාවක් තියෙන පුළුවන්. හැබැයි ඒක අපට අපි දර්ශනයක් ඇතුළු ගියොත් අපට ඒක හුඟක් දුරට අවම කරගන්න පුළුවන්. ඒ නිසා තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ නිරාමිසං වා දුක්ඛං නිරාමිසං දුක්ඛංති පජානාති කියලා. සාමිස දුක් විතරක් නෙවෙයි නිරාමිස ඉලක්කයක් කරා යද්දී තිනෙන දුක් පීඩා තියෙනවා. ඒව ගැන තමන් නුවණින් සිහි කරමින් යන්නේ. ඒ නිසා නිරාමිස සුවේ සඳහා විමුක්තිය සඳහා යන ගමනේදී භාවනා කරද්දී හෝ වේවා බණ ධම්මාදී හෝ වේවා දැන් මේ පිනතුනේ කිරියව ඉන්නකොට උනත් අමාරුවක් තියෙනවා. නමුත් ඒ දේ උනත් අනිත් පියවර සඳහා හිතලා යම්කිසි කැපවීමක් කරනවා. තමන්ට අනාගතේ ලැබෙන ඉලක්කය සඳහා තමන් ප්‍රාර්ථනාවක් සහිතව වැඩ කරන නිසා තමන් මේ දුක් පීඩා ටික විඳිනවා. අපි එදිනෙදා ජීවිතේ කොච්චර දුක් පීඩා විඳිනවද අපිනේ? අපේ දරුවෝ ටික නිසා ඉගෙන ගන්න නිසා ගියක් හදන්න ගිහිල්ලා රැකියාව කරන්න කියලා අපි කොච්චර පීඩා විඳිනවද? මේ දුක් පීඩන යම්කිසි විදියක අපට පීඩා විඳින්න වෙනවා. හැබැයි ඒ පීඩා අපි මනසෙන් දුක් නොවි අපි විඳින්නේ. අපට මේ දර්ශනය තියෙනවා. වර්තමාන ඉඳගෙන අතීතයේ වර්තමාන ජීවත් වෙන්නේ අතීතයේ වලද වර්තමාන ජීවත් වෙන්නේ කොහොමද ප්‍රශ්නේ. එතනට අනිත් එක දැන් සමහර රට අතීතයට යන්න වෙනවා. උදාහරණ ගන්න දෙන අක්කරයි කියලා. එතකොට අපි කොතර කන්දමක් රාජ ආපහු ඒ වගේ එක සිද්ධිය. ඔබ දාස්කන සිද්ධිය අතීතයට යන්න වෙනවා. එතකොට කොහොමද ඒක ඔව් ඇත්තම නේ පුද්ගලෙක් දකින්නකොට ඇත්තම නේ පුද්ගලෙක් දිගින් දිගටම අපිට වැරදි කරපු කෙනෙක් නා අපි දන්නේ නැහැ දකින්නකොට මේ වගේ වැරදි කරන කෙනෙක් කියලා. අපි යත් එක කටයුතු කරද්දී ඉදිරියේදී වගේ ඇතිවෙන විදිහට අපි වැඩ කරනවා. හැබැයි එතෙන්දී අපි අර වරදට ගිහිල්ලා නැවතී වරදේ දුක් පීඩා ටික අපි විඳින්නේ නැහැ. අතීතයේ යම් කිසි කෙනෙක් සල්ලි දීලා තියෙනවනම් තමන් කෙනෙකුට ණය දීලා තියෙනවනම් අනේ දැන් මේ මම වර්තමාන ජීවත් වෙන මට වෙන අය එපා කියලා නිකන් ඉන්නේ නැහැ. ඒ ණය තමන් ගන්නවා. තමන් දන්නම ඒ අතීත සිද්ධිය එතනම නිරුද්ධ වෙච්ච එක දැන් අලුතෙන්ම මේ හේතු බල දහම දකින මේ සිද්ධියට සම්බන්ධ වෙනවා. තමන් කිසිම දෙයක් අමතක කරන්නේ නැහැ. අපි ඒකයි මුලදීම කිව්වේ. මේ දර්ශනයත් එක්ක ඉඳිද්දී අපිට කිසිම දෙයක් අමතක වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට දීපු ණයක් අමතක වෙන්න පුළුවන්. ඔබ දහම වඩනවා නම් ඔබට අමතක වෙන්නේ නැහැ. හොඳට මතකයි. හැබැයි යා නොදී හරියොත් ඒ තුලින් වෙන මානසික දුක් පීඩා ටිකත් අපිට විඳින්නේ නැහැ අපි. යා ගත්තොත් තමන්ට ඒක ලැබුණොත් තමන් තායි දැඩි ආසාවට ගිහිල්ලා ආයේකේ මුලා වෙන්නෙත් නැහැ. ආසාවෙන් මුලා වෙන්නෙත් නැහැ. ද්වේෂයෙන් තමන් දැවෙන්නෙත් නැහැ. මේ දෙකෙන්ම දුරව තමන් මේ කටයුතු ටික තමන් කරනවා. දරුවෝ ගැන වෙන්න පුළුවන්, ඥාතින් ගැන වෙන්න පුළුවන්, රැකියාවේ ස්ථානයේ මේ හැම දෙයකම අපට පුද්ගලයන් දකිනකොට, පුද්ගලයන් එක ගනුදෙනු කරනකොට අපිට අතීත අත්දැකීම මතකේ තියෙනට ඕන. ඒ මතකේ තිබීම නෙවෙයි වරද. ඒ මතක් වෙනකොටම දන්නවා මේ අලුතෙන් මේ සිද්ධිය නැවත හටගත්තා කියලා. නැත් දුන්නා හෝ වේවා කුමන හෝ කටයුත්තක් කළා හෝ වේවා අපි අතීතයේ ඇත්තෙම අපට මොකද්ද වෙලා තියෙන්නේ? අපි අතීතේ මොකද්ද කළේ? අපි වාහනයක් ගත්තා කියමු අතීතේ. වාහනේ රෙජිස්ටර් කරා කියමු. ඇත්තෙම මේ වෙලාවේ මොකද්ද උනේ? ඒ පිළිබඳව තමයි කටයුතු ටිකක් කරා වෙන්න පුළුවන්. නමුත් ඒකේ යටින් දිනුනේ යටින් සිදුනේ පංච උපාදානස්කන්ධයක් හටගත්තේ. අපි මොනවා කිව්වත් දරුවෙකුට උදව් කළා කියලා හෝ වේවා ණය දුන්නා කියලා හෝ වාහනයක් ගත්තා කියලා හෝ රැකියාවක් කළා හෝ උපාධියක් ගත්තා හෝ ජීවිතයේ මේ ඉන්ද්‍රියන් හරයෙන් හය හරහා මොන දෙයක් අතීතයේ කළ තිබුණත් ඒ උනේ වෙන කිසිම දෙයක් නෙවෙයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අත්දැකීමක ස්කන්ධ පංචකයක් හටගෙන එතනම නිරුද්ධ වෙච්ච එක වුණේ. වාහනයක් ගත්ත කියලා වාහනේ බදාගෙන කොහෙල තියෙන පුළුවන්ද? වාහනේ ගියතුරට ගන්නවද? වාහනේ කොහෙද දැනක පාක් කරලා තියෙනෝනේ. ඒ අත්දැකීම විතරයි අපේ ජීවිතයේ. දරුවෙක් වුණත් එහෙමයි. දරුවෙක් නේ අපේ ශරීරය ගැන වුණත් එහෙමයි. ඕනෑම මොහොතක කිසියම් අත්දැකීමක් ඇති වුණා නම් මොකක් හෝ දෙයක් කළා නම් ඒ කියන්නේ ඇත්තෙම මේ පංච උපාදානස්කන්ධය හටගෙන නිරුද්ධ වීමයි කියන්නේ. වර්තමානයේ කියලා කියන්නේ ඒක නැවත අලුතෙන් හේතුඵලත් එක්ක අලුතෙන් නිර්මාණය කරගන්න එක. මෙන්න මේකට හිත තබන එක තමයි මේ දර්ශනය කරන්නේ. හැබැයි මේ දර්ශනය තුල අපි ඉඳගෙන සම්මුති සත්‍යයත් එක්ක අපේ ජීවත් වෙන වෙනෝ ජීවිතේ. බුදුහාමුදුරුවෝ ඒ විදිහට ජීවත් වුණා. එහෙම දර්ශනයක් දේශනා කරන බුදුහාමුදුරුවෝ තමයි දේශනා කළේ. යම්කිසි කෙනෙකුට තමන්ගේ භාර්යාවන් ඉන්නවා නම් භාර්යාවන්ට කනකර ආවරණ හිටන් ගිහිල්ලා දෙන්න කියලා කියන්නේ
මේ දර්ශනයක ඉඳගෙන. නිකන් නෙවෙයි. තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයේ සිප්පන් සික්ඛාපෙන්ති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ දර්ශනය දේශනා කරමින්. සම්මුති සත්‍යයෙන් පැහැරලා නැහැ. සම්මුති සත්‍යෙට පිටුපාල නැහැ. අඩු ගානේ හාමුදුරු කෙනෙක් ගඟක් එතර වෙලා ඔරුවකින් යනවා නම් ඒ ඔරුවට හිටන් ගාස්සු ගෙවන කියලා තියෙනවා. ඒ තරම්ම මේ සම්මුති සත්‍යේ ලෝක විවහාරය මත ඉඳගෙන ලෝක සම්මුති සත්‍යයට ගරු කළා. තමන්ගේ අම්මා තාත්තට ආහාරං සුඛේති පීනේති. බත්තං දේති ආදී වශයෙන් ආහාර පහන වලින් අම්මල පෝෂණය කරා හිටන් කියලා තියෙන්නේ මේ දර්ශනය තුල ඉඳගෙන. එනිසා අපි එදිනදා කරන කටයුතු එක ගැටලුවක් නෙවෙයි මේ වෙන්නේ. ඒක ඒ වඩාත්ම සාර්ථකව වඩාත්ම මානසික දුක් පීඩ ඇති නොවන විදියට සිහියෙන් නොනින් කරන්ටයි අපට මේ දර්ශනය මඟ පෙන්වන්නේ. හොඳයි පින්නතුනි අපට මේට වඩා කාලය නැහැ. ඊළඟ ස්වාමීන් වහන්සේ ධර්මදේශනට වඩි. හොඳයි මේ කරුණු හොඳට මතක තියාගෙන තමගේ ජීවිතයට වඩන්න උත්සාහ කරන්න. ආනාපාන සතියෙන් පටන් අරගෙන සම්මාත් සතිය ටිකෙන් ටික දිනු කරන්න උත්සාහ කරන්න. මේ දර්ශනය මේ දැක්ම අපි ලැබුවා විතරක් නෙවෙයි. ඒ දර්ශනය තමන්ගේ ජීවිත අධ්‍යක්ෂයක් බවට පත් කරගන්න ජීවිතය තුලින්ම තමන් දකින්න. ඒකට තමයි ඕපනයික කියලා කියන්නේ. ඒ නිසා මේ හැම දෙයකින්ම කරන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරන එක. තමන්ගේ හිත ලස්සන සුවඳ හමන අලුත් මලක් වගේ නිතර තියාගන්න. තමන් දකින රූපවලට ආහන ශබ්දවලට දැනෙන ගඳ සුවඳ වලට රසයන් වලට ස්පර්ශයන්ට මේ හිතේ ලස්සන සතුට පැහැරගන්න ඉඩ දෙන්න එපා. ඔබ දිනපතාම දිනුවෙන්න මනස ආරක්ෂා කිරීමෙන් ශක්තිමත් වෙන්න. වෙන කිසිදු කෙනෙකුට තමන්ගේ හිතේ ලස්සන පැහැරගන්න බැරි විදිහේ ශක්තිමත් හිතක් තමන් ඇති කරගන්න. ඒ ශක්තිය ඇති කරගන්නයි බුදුහාමර අපට ධර්ම දේශනා කළේ. බාහිර දෙයකින් විතරක් නෙවෙයි අපේ ශරීරෙම ටිකෙන් ටික වයසට යනවා. අපේ ශරීරෙම ලෙඩ වෙනවා. අපේ ශරීරෙම ඇඳට වැටෙනවා. අපේ ශරීරෙම යම් දවසක අපි අත්හැරලා යනවා. අන්න ඒ දවස දිවත් මානසික පීඩාවක් නොමෙන විදිහේ මනසක් සිතක් ඇති කරගන්න. ඒ හිතයි සැබෑලෙසම අපට පිළිසරණවන්නේ. ඒ හිත පින්නතුනේ අපේ අම්මා තාත්තා කරපු උදව්වටත් වඩා උදව්වක් කරනවා. දෙමෝපියන්ටවත් කරන්න බැරි උදව්වක් අපි හදාගත්තා අපේ හිත විසින් අපිට කරනවා. ඒ හිත අපට දුක් පීඩා වලින් නිදහස් වෙන උදව් කරනවා. ඒ හිත අපට සතුටෙන් උපරීම මානසික සතුටෙන් තියන්නට ඒ හිත අපට උදව් කරනවා. ඒ සඳහා පින්තුනි මෙයන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කමෙන් ජන්ජ කරගත් වුණ ධර්මයන් අද විශේෂයෙන් සිහිපත් කරන කේඩී කරලයින මාතාවට ඒ වගේම කේරේ ජේමිස් දයබර මාමාට ධර්මවර්ධන පියතුමාට කුංචිනවන මාතාව ඇතුළු මේ පින තුනමින් මිය ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පුණ්‍ය ආනෝදනා කරනවා. රැස් කරගත් උතුම් පින් කමයන් සංසයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ අත්සංගයේ සියලු දැහැමි කටයුතු මේ අත්සංගයේ දෝදරු ඥාති මිත්‍රාංගයේ සියලු දැහැමි කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් පින්කමයන් සංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව ජීවිතයේ නිදුක් නිරෝගී භාවයත් සතර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයසන සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිසෝකා හන්තෝ සම්බේති පානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.